नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। सदा वंदनीय पूजनीय महासंगरत्नें अवसराय ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති පින්වත්නි, සතිපට්ඨානය පිළිබඳව දේශනා ගණනාවක් සාකච්ඡා ගණනාවක් අපි සිදු කරන්නට යෙදුණා. අපි අවසාන වශයෙන් කතා කරන්නට යෙදුණා ඒ ධම්මානුපස්සනාවට අයිතිව ඒ ආයතනයන් පිළිබඳව කොහොමද අපි භාවනාවට යොමු කරන්නේ කියන කාරණාව පිළිබඳව. ඊට පෙර ආතු අපි නීවරණයන් පිළිබඳව කතා කළා. ඒ වගේම ස්කන්ධයන් පිළිබඳව කතා කළා. ආයතනයන්ගේ ස්වභාවය පිළිබඳව අපි කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපිට නියමිතව තිබෙන්නේ සූදානම් වෙලා තිබෙන්නේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව කතා බහ කරන්නටයි. සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවේදී පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියන කාරණාවයි. මේ කාරණාව පැහැදිලි කර ගැනීමට ප්‍රථමයෙන් අපි හැමදෙනාගේම හිතේ නොයෙකුත් අරමුණු වලට හිත දුවන්න දෙන්නේ නැතුව හොඳට හිත අවධානය යොමු කරලා මේ දහම් කරුණු කෙරෙහි හිත රඳවාගෙන ඒ පිළිබඳව හොඳට විමසිලිමත්ව මේ කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා පළමුවෙන්ම අපි මතක් කරනවා. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික ගත්තත් එහෙදිත් මේ සප්ත බොජ්ජංගයේ පිළිබඳව කතා වෙනවා. සූත්‍ර ගණනාවක මේ බොජ්ජංගයන් පිළිබඳව සාකච්ඡා කරනවා, දේශනාවල සඳහන් වෙනවා. බොජ්ජංග සංයුක්තයක්ම තිබෙනවා සංතනිකායේ. ඒ පිළිබඳවත් ඒ දේශනාවලදී වැඩිදුරට මේ පිළිබඳව කතා වෙනවා. ධම්ම විජය එහෙම නැතිනම් සති සම්බොජ්ජංගයෙන් පටන් ගත්තාම උපේක්ඛා සම්බොජ්ජංගයේ දක්වා මේ බොජ්ජංග ටික කොහොමද ගලාගෙන යන්නේ කියන කාරණාවත් අපිට ඕන තරම් වෙනත් දේශනාවලින් මේකට ඇතුළත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පොදුවේ බොහොම අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන විදිහට සහ භාවනාවේදී කොහොමද මේක කටයුතු කරන්නට ඕනේ කියන කාරණාවයි විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේ සමස්ත සියලුම කාරණා ටික මෙතනදී ඇතුළත් වෙලා කතා නොකළාට සතිපට්ඨාන භාවනාවට අයිති වෙන විදිහට ඒ ධම්මානුපස්සනාවේදී පතක් කරන්නේ මොන අර්ථයකින්ද කියන කාරණාව පිළිබඳවයි විශේෂ අවධානය යොමු කරලා පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම තියෙනවා සති සම්බොජ්ජංගේ. මම බොජ්ජංග හත ඉස්සල මතක් කරලා ඉන්නම්. සති සම්බොජ්ජංගේ, ධම්මවිජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියලා බොජ්ජංග හතක් පිළිබඳව කතා කරනවා. එතනදී සති සම්බොජ්ජංගේ කියලා කිව්වහම අපිට මේ සති සම්බොජ්ජංගේ කියලා බොජ්ජංග ධර්මයන් පිළිබඳව විශේෂයෙන් කතා කරනකොට සති සම්බොජ්ජංගේ කියන තැන විස්තර කරන්නේ නැවත වතාවක් සතර සතිපට්ඨාණයෙන් වඩනා වූ සතිය කියලා. එහෙම නැතිනම් සතර සතිපට්ඨාණයෙන් වැඩුණා වූ සතිය සිහිය කියන තැනින්. ඊළඟට අපි සමාධි සම්බොජ්ජංගේ ගැන කතා කරනකොටත් එහෙම නැතිනම් සති සම්බොජ්ජංගේ ගැන කතා කරනවා වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා සතිය ගැන කතා කරනකොටත් එතනදිත් අපිට පෙන්වන්නේ මේ සතර සතිපට්ඨානයේ පිළිබඳව. එතකොට සතර සතිපට්ඨානයෙන් කෙරෙන කාර්යය තමයි මේ සති සම්බොජ්ජංගය වර්ධනය කරලා දීම. ඒ කියන්නේ සිහිය වර්ධනය කිරීම තමයි මෙහි මූලිකම ඉලක්කය. එතකොට එහෙම වර්ධනය වෙච්ච සිහිය පිළිබඳව කතා කරන තැන තමයි මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. සිහිය කියන ධර්මතාවය
සති සම්බොජ්ජංගයට ප්‍රත්‍යතාවයක් තියෙනවා ප්‍රත්‍ය වෙනවායි කියලා කියන්නේ එහෙම නැතිනම් හේතුවක් එහෙම නැතිනම් ප්‍රත්‍යක් සපේනවා හේතු ප්‍රත්‍ය සපේනවා සිහිය කියන එහෙම නැතිනම් සතිය සති සම්බොජ්ජංගයට ප්‍රත්‍ය වෙලා තියෙනවා ඒ විදිහට තමයි සති සම්බොජ්ජංගය අර්ථවත් කරන්නේ එහෙම නැතිනම් මෙතනදී බොජ්ජංග කියලා කිව්වහම සම්බොජ්ජංග කියලා කියන්නේ සති සම්බොජ්ජංගය එහෙම නැතිනම් ධම්මවිජේ සම්බොජ්ජංගය එතන සම්බොජ්ජංගය කියලා කතා කරන්නේ මාර්ගඵල අවබෝධයට උපකාර වන ධර්මතාවයක් හැටියට. එහෙම නැතිනම් මාර්ගඵලයකට මාර්ගඵල අවබෝධයට යන්න අවශ්‍ය කරන ප්‍රතිපදාවට උපකාරක ධර්මතාවයක් විදිහට තමයි සම්බොජ්ජංග කියලා අර්ථය කියන්නේ. එහෙමනම් මාර්ගඵලයක් ලබන්නට එහෙම නැතිනම් මාර්ගඵල අවබෝධයේ පිණිස උපකාර වෙන සිහියට කියනවා සති සම්බොජ්ජංගය කියලා. එතකොට මේ සිහිය එහෙම නැතිනම් මේ සතිය අපි කතා කරන අර්ථය පිළිබඳව මම දීර්ඝව විස්තරයක් කරන්නට අවශ්‍ය නැහැ. මොකද මේ සතිය පිළිබඳව අපි දේශනා කීපයකම පැහැදිලි කරලා පෙන්නුවා මේ සිහිය පිහිටවගන්නේ කොහොමද? මේ සිහිය වඩන්නේ කොහොමද? මේ සිහියට උපකාරක වෙන්නේ මොනවද? කියලා මේ විදිහට මේ සිහිය පිළිබඳව විශේෂයෙන්ම අපි මේ සතිපට්ඨානයේ දේශනාවලදී මතක් කරලා දුන්නා. මොකද සිහියේ පිහිටා සිටීම කියන කාරණාවට තමයි මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරම උපකාර වෙන්නේ. අනුග්‍රහයක් දක්වන්නේ, උපස්ථානයක් කරන්නේ කියලා අපි පැහැදිලි කළා. ඉතින් ඒ නිසා මේ වෙලාවෙදිත් අපි මේ කාරණේම මතක් කරමින් මෙතනදී බොජ්ජංග ධර්මයක් විදිහට ධර්මතාවයේ වැඩෙන හැටි පිළිබඳව බලන්නේ කොහොමද කියන එකයි පැහැදිලි කරන්නේ. ඉතින් මෙතනදී සිහිය නුවණ විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද සිහිය විතරක් පවත්වන්න බෑ. මෙතනදී ධම්මවිජේ සම්බොජ්ජං එහෙම නැත්නම් සති සම්බොජ්ජංගයේදී ධම්මානුපස්සනාවට එනකොට අනිවාර්යයෙන්ම නුවණේ දැක්මක් පිළිබඳව කතා කරන්නටම වෙනවා. සිහිය සහ නුවණ කියන මේ දෙකම එකතෙන් කරලා සිහි නුවණින් යුක්තවම මේ කාරණාව දකින්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි මුලා සිහි ඇති බවකින් යුක්තව කටයුතු වෙනවා නම් ඒක දුරු කරන්න කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම සිහි ඇති බවට නිරන්තරයෙන් ඒට අරමුණු යොමු කරලා සිහිවත් වෙන්නට එහෙම නැතිනම් සිහියේ පිහිටන්නට ඒ ගන්නා වූ උපක්‍රම ඒ නිමිති නිවැරදිව අනුගමනය කළ යුතු වෙනවා. වැරදීමක් සිද්ධ වුණොත් සතිය කියන්නේ යම් මට්ටමක සිහියක් පිහිටව ගන්න අපි වැරදි විදිහටත් සිහිය පිහිටවන්න පුළුවන්. ඒ වැරදි විදිහට සිහිය පිහිටවුවොත් ඒ වැරදි විදිහට සිහිය පිහිටවපු කෙනෙකුට සති සම්බොජ්ජංගයේ වැඩෙන්නේ නැහැ. වැරදි විදිහට සිහිය පිහිටවුවොත් කියන එකෙන් මම මෙතනදී අර්ථය පැහැදිලි කරන්නම්. අපි ඔය මුලදී දේශනා කීපයකදී අපි මේ පිළිබඳව මතක් කළා. තවත් ඒකේ වැඩිදුර විස්තරයක් අපි මේ ධම්මානුපස්සනාවේදී කතා කරනවා කියලා මම ඔබට මතක් කළා. ඒ තමයි අපි අර කරන වැඩේට සිහියෙන් ඉන්නවා කියන කාරණාවක් පිළිබඳව දීර්ඝව කතා කරපු කරුණු මේ. නමුත් මෙතෙන්ට මම ඒක පැහැදිලි කරන්නට අවශ්‍යයි. අපි කරන දෙයට සිහියෙන් ඉන්නවා කියලා කිව්වහම එතන සිහිය පවත්වන කමක් තිබේ. තියෙනවා. නමුත් ඒ පවත්වන සිහියට පුළුවන්කමක් නැහැ මෙන්න මේ සති සම්බොජ්ජංගය උපද්දවන්න. සති සම්බොජ්ජංගය උපද්දවන්න බැරි වෙන්නේ කරන දෙයට සිහියෙන් හිටියාම සිහියට වර්ධනය වෙන්න පුළුවන්කමක් නැහැ. මොකද කරන දෙයට සිහිය පිහිටවන්න නෙමෙයි පෙන්වුවේ. සිහිය පිහිටුවාගෙන කරන කටයුතු වලට නුවණින් කටයුතු කරන්න කියලා. සිහියේ පිහිටා ඉඳලා කරන සියලුම කටයුතු වල නුවණින් කටයුතු කරන්න කියන එකයි දහමේ පෙන්නන්නේ. අන්න එහෙම කටයුතු කරන කෙනෙකුටයි මෙන්න මේ අවසානයේ පෙන්නන සති සම්බොජ්ජංගය වර්ධනය වෙන්නේ. එහෙම නැතිනම් සති සම්බොජ්ජංගයේ උපදින්නේ. සති සම්බොජ්ජංගයේ යම් කෙනෙක්ගේ ඉපදුනේ නැතිනම් ඒ කෙනාට මාර්ගඵල අවබෝධයට උපකාර වෙන බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ නැහැ. මොකද සති සම්බොජ්ජංගය නැතුව අනිත් බොජ්ජංග එකක්වත් පණවන්න පුළුවන් කමක් නැහැ. මොකද සති සම්බොජ්ජංගයෙන් අනතුරුව තමයි ඊළඟ බොජ්ජංග ධර්මයන් ටික පණවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සති සම්බොජ්ජංගයේ යම් කෙනෙකුගේ උපදවා ගැනීමට අවශ්‍ය නම් ඒ කෙනා නිවැරදිව සතිපට්ඨානය වැඩිය යුතුම වෙනවා.
සතිපට්ඨාන එහෙම නැත්නම් සිහිය පිහිටුවා ගැනීම නිවැරදිව කටයුතු කළ යුතුයි. යම් ආකාරයකින් ඒ සිහිය පිහිටුවා ගැනීම දෝෂ සහිතයි නම් අඩුපාඩු සහිතයි නම් වැරදි ක්‍රමයක් නම් අනුගමනය කරන්න වැරදි විදිහේ වැරදි සිහියක් නම් පවත්වන්නේ ඒ කෙනාට සති සම්බොජ්ජංගයේ වැඩෙන්න හේතු නෑ කියලා මේ සති සම්බොජ්ජංගය තුල පැහැදිලි කරනවා. සූත්‍ර ගණනාවකේ පැහැදිලි කිරීම විස්තර කිරීම අන්තර්ගත වෙනවා. ඉතින් මෙතනදී සති සම්බොජ්ජංගයේ තමන් ළඟ එහෙම නැතිනම් සති සම්බොජ්ජංගයේ එහෙම නැතිනම් සිහිය බෝධි අංගයක් බවට එහෙම නැතිනම් මාර්ගඵල අවබෝධයේ පැත්තට උපකාර වෙන ධර්මයක් බවට දැන් වැඩිලා තියෙන්නේ කියලා දන්නවනම් කෙනෙක් සති සම්බොජ්ජංගයේ ඇති බව දනි කියලා පෙන්වනවා. මේ දන්නේ නුවණි සති සම්බොජ්ජංගයේ තමා තුළ වර්ධනය වෙලා තමාගේ සිත ඒ කියන්නේ සිත තුළ මේ සිත් సంతාණය තුළ ඉපදිලා තියෙන්නේ කියන එක දන්නවනම් ඒ දකින බව නුවණින් දකින බව සති සම්බොජ්ජංගයේ ඇති බව දකි කියලා පෙන්වනවා. ඊළඟට පෙන්නවා සති සම්බොජ්ජංගයේ තාම තමාගේ සිත තුළ සිත సంతාණය තුළ වර්ධනය වෙලා නැහැ. තාම අඩුයි. තව වැඩෙන්නට ඕනේ. තාම සිහිය පිහිටුවා ගැනීම තව තවත් වර්ධනය කරන්නට ඕනේ කියලා තමන්ටම නුවණට තේරෙනවා නම් තමන්ගේ හිත තුළ එහෙම නැතිනම් මේ හිතේ සිහිය පිහිටා සිටීම නිවනට අවබෝධ එහෙම නැතිනම් මාර්ගඵල අවබෝධයේ පිණිස උපකාර වෙන බවට වර්ධනය කරන්න අවශ්‍ය කරන සිහිය තාම වැඩිලා නැත්තම් ඒ කියන්නේ සිහිය නිරන්තරයෙන් තව තව වෙනස් වෙනවා නම් මේක වැඩිලා නැහැ කියන එක දැනගන්න තියෙන කාරණේ තමයි වේලාවකට සිහියෙන් ඉන්නවා වේලාවකට සිහිය නැතුව ඉන්නවා කියලා මේ සිහිය ඇති බව නැති බව කියන කාරණා දෙක ඇතුලේ තව තවත් තමන් දෝලණය වෙනවා නම් අන්න තමන්ට තීරණය කරන්න පුළුවන් තාම මේ සිහිය සම්බොජ්ජංගයක් බවට වැඩිලා නැහැ කියලා මේක තමන් නුවණින් අඳුනා ගන්නට ඕන. ඔන්න පළවෙනි කාරණේ විදිහට පෙන්නවා තමා තුළ එහෙම නැතිනම් තමන්ට සති සම්බොජ්ජංගයේ දක්වා සිහිය වැඩිලාද කියන එක දන්නවනම් ඒ බව නුවණින් දකිනවනම් අන්න පළවෙනි කාරණේ හැටියට පෙන්නවා. දෙවෙනි කාරණේ හැටියට පෙන්වන්නේ තාම ඒ විදිහට වැඩිලා නැහැ කියලා නුවණින් අඳුර ගන්නවනම් මේක දෙවෙනි කාරණේ හැටියට පෙන්නවා. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට පෙන්වන්නේ ඉපදිලා නැති මේ එහෙම නැතිනම් තාම මේ මට්ටමට පිරීලා නැති සිහිය සම්පෝච්ඡංගයක් දක්වා තාම වර්ධනය වෙලා නැතිනම් ඒක උපදවල ඒ අයුරින් වර්ධනය කරන්නේ කොහොමද කියලත් නුවණින් දැනගන්නවා කියන කාරණේ. ඒකට තමයි සතර සතිපට්ඨාණය නැවත නැවත සිහිය පිහිටුවා ගැනීමත් එක්ක මේ සිහිය පිහිටුවාගෙන සිටීමට උපකාර වෙන අනුග්‍රහය පිණිස පොතින කමඨහනක හිත ඇසුරු කරනවා. සමත කමඨහනක හිත ඇසුරු කරමින් සිහියේ මනාව පිහිටා සිටීම දක්වා හිතපත් කරන්නට ඕනේ කියලා කාරණේ දන්නවනම් අන්න මේක නෝපන්නා වූ සති සම්බොජ්ජංගයේ උපදවා ගැනීම පිණිස උපදවා ගන්න කොහොමද කියන එක හොඳට නුවණින් දැනගන්නවා කියන කාරණා. ඊළඟට මේ උපදවලා තියෙන මේ සිහිය නැවත ආපහු පිරිහෙන්නේ නැති වෙන විදියට වර්ධනීයම පැත්තට එහෙම නැත්නම් පිරෙන පැත්තටම තව තව පිරිලා සිහියේම තියුණු භාවයකට පත් වෙනවා නම් අන්නේ සිහිය තව තවත් පිරිලා තියුණු භාවයකට පත් වෙන බව දන්නවා නම් ඒක කරන්නේ කොහොමද කියන එක භාවනාවෙන් එක සමතේ වඩමින් සතිපට්ඨානයේ වඩමින් කොහොමද තව තවත් මේ සිහිය පිහිටුවා ගැනීම එහෙම නැත්නම් මේ සිහිය සම්බොජ්ජංගයක් බවට පත් කරගන්නේ කියන කාරණාවේ යෙදෙනවා නම් අන්න උපන්නා වූ ධර්මතාවයේ තවදවත් පූර්ණේ කරන්නට වැඩි කරන්නට පිරෙන්නට කටයුතු කරන්නේ කොහොමද කියන එක නුවණින් දැනගන්නවා කියන කාරණාව තමයි ධම්මානුපස්සනාවට අයිති වෙන්නේ. ඔන්න සති සම්බොජ්ජංගයේ පිළිබඳවයි ඔය පැහැදිලි කරේ. එතකොට මේකේ පෙන්නනවා සති සම්බොජ්ජංගයේ තමා තුළ ඇති බව. එහෙම නැත්නම් මේ හිතේ බොජ්ජංග ධර්මයක් බවට මේ සිහිය වර්ධනය වෙලාද කියන එක නුවණින් දැනගන්නවා කියන කාරණා. ඒ වගේම බොජ්ජංග ධර්මයක් බවට තාම මේ සිහිය පත් වෙලා නැහැ කියලා දැනගන්නා වූ නුවණ. ඒ වගේම තාම මේක පත් වෙලා නැති වුණත් දැන් මේ නුවණකින් මේ නූපන්නා වූ බොජ්ජංග ධර්මය එහෙම නැතිනම් සති සම්බොජ්ජංගය
උපදවා ගැනීම පිණිස කටයුතු කළ යුතුයි කියලා කුමක් කළ යුතුයිද කියන එක පිළිබඳව ඇති කරගන්නා වූ නුවණ. උපදවා ගත්තා වූ මේ ධර්මතාවය එහෙම නැතිනම් මේ සති සම්බොජ්ජංගය බොජ්ජංග ධර්මයක් බවට තව තවත් පිරිහෙන්න දෙන්නේ නැතුව පිරීමකට එහෙම නැතිනම් පූර්ණය කිරීමකට වර්ධනය කිරීමකට කටයුතු කරනවා නම් අන්න ඒක කරන්නේ කොහොමද කියන එක නුවණින් දැනගන්නවා කියන අර්ථයයි මේ පෙන්නලා තියෙන්නේ. මේක මෙනෙහි කිරීමක් නෙමෙයි මේ කියන්නේ. මෙනෙහි කරන්න ඕනේ ඉස්සල්ලා මේ විදිහටයි කරන්න ඕනේ මේ විදිහටයි කරන්න ඕනේ කියලා. හැබැයි මේ මෙනෙහි කරපු ධර්මය ක්‍රියාත්මක කිරීම තමයි ධම්මානුපස්සනා විදිය අපිට පෙන්නන. ওই විදිහට තමයි සති සම්බොජ්ජංගය ගැන අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ධම්මවිජය සම්බොජ්ජංගය. ධම්මවිජය සම්බොජ්ජංගය කියලා කියන්නේ ධර්මතා විනිශ්චය කරන්නට ඕන. විමසන්නට ඕන. ධර්මතාවයන් විමසන බවට එහෙම නැත්නම් ධම්මවිචය ධර්මතා විනිශ්චය කිරීම නිවනට එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධයට උපකාර වෙන ධර්මයක් විදිහට පෙන්නනවා. මේක කරන්න පුළුවන්කම තියෙන්නේ හොඳට සිහිය පිහිටවුවට පස්සේ. සති සම්බොජ්ජංගයේ එහෙම නැතිනම් සිහිය හොඳට පිහිටවුවට පස්සේ තමයි මේ කියන දහම් කරුණු හොඳට විමසන්න පුළුවන්කම තියෙන්නේ. මේ ප්‍රඥාව පැත්තට අයිති විග්‍රහයක්. එහෙම නැතිනම් නුවණ ඇති කර ගැනීම පිණිස උපකාර වෙන නුවණ තව තවත් වර්ධනය කරන්න උපකාර වෙන ක්‍රියාවලියක් මේ පෙන්වන්න. මෙතනදී කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියන එක පිළිබඳව හොඳට විමසලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම සාවද්ද සත්‍ය එහෙම නැත්නම් අනවද්ද ඒ කියන්නේ නිවැරදි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා. ඒ කියන්නේ යම් සාවද්ද බවක් එහෙම නැත්නම් බොරුවක් තියෙනවා නම් එහෙම නැත්නම් සත්‍ය බවක් තියෙනවා නම් වැරදි දේ සහ නිවැරදි දේ මොකක්ද කියලා වෙන් කරලා ගන්න. ඒ කියන්නේ බොරුව සහ සත්‍ය මොකක්ද කියලා වෙන් කරගන්න පුළුවන් මට්ටමට හොඳට විමසන්න පුළුවන් නුවණක් තියෙනවා. ඒ විදිහට විමසන බව ඊළඟට යම් හීන බවක් තියෙනවා නම් යම් ප්‍රනීත බවක් තියෙනවා නම් හීන දේ හීන හැටියටත් ප්‍රනීත දේ ප්‍රනීත බවට කියලා මේ විදිහට දෙක වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා නුවණ තියෙනවා. කුසලයේ අකුසලයේ කියන ධර්මතා දෙක වෙන් කරගන්නත් ඒ වගේම බොරුව සහ සත්‍ය කියන දේ වෙන් කරගන්නත් ඒ වගේම හීන සහ ප්‍රනීත කියන දේ වෙන් කරගන්නත් පුළුවන්කම ලැබුණාම ඒ වෙන් කර ගැනීමේ නුවණ තිබුණොත් තමයි ඇසුරු කළ යුතු දේ සහ ඇසුරු නොකළ යුතු දේ මොනවද කියලා හොඳට මෙනෙහි කරලා නුවණට ගන්න පුළුවන්කම තියෙනවා. කුසලයෙන් අකුසලයේ වෙන් කරගන්න බැරි කෙනෙකුට ඇසුරු කළ යුත්තේ කුමක්ද ඇසුරු නොකළ යුත්තේ කුමක්ද කියන කේ දක්ෂයෙක් නෙමෙයි. කුසල් සහ අකුසල් දෙක වෙන් කරගන්න පුළුවන් දක්ෂ කෙනාටමයි ඒ නුවණැති කෙනාටමයි කුසලයේ ඇසුරු කරන්නත් අකුසලයේ ඇසුරු නොකරන්නත් හොඳට නුවණ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. යම් කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ ඇසුරු කරන්නත් යම් අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලයේ ඇසුරු නොකරන්නත් හොඳට නුවණ තියෙන්නට ඒ නුවණ හම්බ වෙන්නේ නුවණ පවත්ව ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ධම්මවිජය සම්බොජ්ජංගයේ හරහායි. ධම්මයේ විමසීමේ නුවණ තියෙනවා නම් තමයි එහෙම කරන්නට පුළුවන්කම තියෙන්නේ. යම් බොරුවක් සහ ඇත්තක් කියන මේ කාරණා දෙකේ ඒ කියන්නේ ලෝකේ යම් තාක් සත්‍ය තියෙනවා නම් ඒ වගේම යම් තාක් සාබද්ද එහෙම නැතිනම් බොරු තියෙනවා නම් මේ ඇත්තයි බොරුවයි දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණ තියෙන කෙනාට පමණමයි එයින් බොරුවෙන් මිදිලා එහෙම නැතිනම් බොරුව ඇසුරෙන් මිදිලා සත්‍යවාදී බව සත්‍යම පමණක් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ නුවණ උපදින්නේ ඒ ධර්මයේ විමසන බව ඇති වුණොත් පමණමයි. ඒ නිසා ඒකට කියනවා ධම්මවිජය සම්බොජ්ජංගය කියලා. ඊළඟට හීන ප්‍රනීත කියලා තිබෙනවා. යම් හීන ධර්මයෝ තියෙනවා යම් ප්‍රනීත ධර්මයෝ තියෙනවා. හීනයි කියලා කියන්නේ යම් මට්ටමකින් සම්මතයි කරගෙන තිබෙනවා නම් අපි ලෝකයේ තුල මෙන්න මේ දේවල් හීනයි කියලා. යම් කෙනෙක් කියන වචන හීන වචන වෙන්න පුළුවන්. හිස් වචන පරුස වචන වෙන්න පුළුවන් ඵල රහිත එහෙම නැතිනම් අර්ථ රහිත වචන කියනවා නම් එහෙම හීන ප්‍රකාශ. යම් කෙනෙක් හොඳ අර්ථවත් වචනයක් ඉදිරිපත් කරනවා නම් ධර්මයක් ඇතුළත් වෙන විදිහට කෙනෙකුගේ නුවණට උපකාර වෙන විදිහේ වචනයක් කතා කරනවා නම් මේවා ප්‍රනීත වචන විදිහට. එහෙම නැතිනම් ක්‍රියාවලියත් එහෙමයි. සත්තු මරණ හොරකම් කරන
නොයෙකුත් වැරදි විදිහට කටයුතු කරනවා නම් ඒ වැරදි විදිහට කරන වැඩ කටයුතු ටික හීනයි. යම් කෙනෙකුට උදව් උපදව් කරනවා නම් සත්ත්ව හිංසාවෙන් වැළකීලා කටයුතු කරනවා නම් ඒ වගේම යම් පින් අතේ දේවල් එහෙම නැතිනම් කුසලමේ දේවල් කටයුතු කරනවා නම් ඒ දේවල් ප්‍රණීතයි. මේ විදිහට හීන ප්‍රණීත ධර්මියෝ වින් කරලා හඳුනගෙන හීන ධර්මයන් ඇසුරු නොකරන්නත් ප්‍රණීත ධර්මයන් ඇසුරු කරන්නත් හොඳට නුවණ තිබිය යුතු වෙනවා. මේ සඳහා අවශ්‍ය කරන නුවණ තමයි ධම්මවිජය සම්බොජ්ජංගේ හරහා උපදවල දෙන්නේ. මෙන්න මේ ධම්මවිජය සම්බොජ්ජංගේ මේ විදිහට ඇසුරු කළ යුතු සහ ඇසුරු නොකළ යුතු ධර්මතාවයන් මොනවාද කියන එක පිළිබඳව හොඳට නුවණ පිහිටවුවාම ඒ නුවණ ඇති බව දන්නවනම් තමන්ට ඒ ධම්මවිජය සම්බොජ්ජංගේ ඇති බව දැනගන්න ඒ නුවණ නැති බව එහෙම නැතිනම් ඒ දේ වෙන් කරගන්න ඇසුරු කළ යුතු දේ සහ ඇසුරු නොකළ යුතු දේ මනාව වෙන් කරගැනීමේ හැකියාව තමන්ට නැතිනම් හොඳට නුවණින් දැනගන්නවා තමන්ට තාම මේ හැකියාව ලැබිලා නැහැ කියලා. ඒකත් නුවණක්. තමන්ට එහෙම හැකියාව තියෙනවා කියලා දැනගන්න එකත් නුවණක්. එහෙම හැකියාව නැහැ කියලා දැනගන්න එකත් ඒකත් නුවණක්. එහෙම නැති බව හඳුනාගත්ත කෙනත් නුවණකින් යුක්තයි. ඒකද ධම්මවිජය සම්බොජ්ජංගයේ තුලමයි කතා කරන්න වෙන්නේ. මොකද මේ හැකියාව ඇති බව සහ නැති බව හඳුනන බව. ඊළඟට පෙන්නනවා මේ හැකියාව තමන් ළඟ දැන් තාම පිරලා නැහැ. මේ හැකියාව තමන්ට තාම ලැබිලා නැහැ. එහෙමනම් මේ හැකියාව උපදවා ගන්න. මේ හැකියාව නූපන්නා වූ මේ හැකියාව උපදවා ගන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව නුවණක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා තමන්ට කටයුතු කරන්න වෙනවා විමසන බව හොඳට හිතේ තබා ගන්නට වෙනවා. මොකක් විමසන බව? නිකන් ආවට ගියාට ඕන දෙයක් ඔහේ හොය 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 යන එක නෙමෙයි. සමහරවිට විමසන්න කියලා කිව්වහම අපි අනුන්ගේ දේවල් හොය හොය යන්න පුරුදු වෙලා තියෙන කමත් විමසන කම කියලා ගන්න පුළුවන්. ඒ අර්ථයෙන් නෙමෙයි මේ විමසනවා කියලා කියන්නේ. දහම් කරුණු හොඳට විමසන්න පුළුවන් වෙනවා. මේ කියන්නේ මේ නීවරණ ටික නේද? නීවරණ කියන්නේ මේ ධර්මතා ටික නේද? මේ ස්කන්ධ ටික නේද? නිරූප වේදනා සංඥා සංකාර මේ ස්කන්ධ ටික නේද? මේ ස්කන්ධයගේ ස්වභාවය කොහොමද? මේ ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙන්නේ මොනවද? මේ ස්කන්ධයන් විවිධ විදිහට පෙනී හිටිනව නේද? ඊට පස්සේ ආයතන වශයෙන් ඇහැ රූප චක්කු විඥානීය කියන්නේ එහෙම නැත්නම් ඇහැ කියන්නේ රූපේ කියන්නේ කන කියන්නේ සද්දේ කියන්නේ ධාතු වශයෙන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී මේ විදිහට අටලොස් ධාතු වශයෙන් මේ විදිහට දහම් කරුණු හොද්දට විමසලා ගත්තාම අන්නේ විමසන බව හොඳට තමන්ට පරිණත වෙන්න එහෙම නැත්නම් ඒ විමසන භවෙින්ම තමන්ට හොඳ නුවණක් උපදවනවා. නූපන්නා වූ ධම්මවිජේ සම්බොජ්ජංගේ උපදවා ගන්න නම් අපි මේ විදිහට ධර්ම කරුණු හොද්දට නුවණින් විමසීම කළ යුතුම වෙනවා. අන්න ඒ විදිහට විමසන භව ඒ විමසවුවහම නුවණ වැඩෙනවා කියන එක දන්නවා නම් ඒ දන්නකමද තවත් නුවණක් කියලා පෙන්නනවා. ඒක තමන්ට දන්න බව ඇති කරගන්න පුළුවන් නම් නෝපන්නා වූ ධම්මවිජය සම්බොජ්ජංගේ උපදවා ගන්නේ කොහොමද කියලා දන්නවා කියලා පෙන්නනවා. ඊළඟට තවත් ඒ උපන්නා වූ ධම්මවිජය සම්බොජ්ජංගය පිරිහෙන්න දෙන්නේ නැතුව තව තවත් වර්ධනය කරලා පිරීමකට ලක් කරනවා නම් ඒ කියන්නේ පිරෙන පැත්තට වර්ධනය වෙන පැත්තට ධම්මවිජය සම්බොජ්ජංගේ තව තව වර්ධනය වෙලා තහවුරු වෙන තැනට යනවා නම් අන්න ඒ විදිහට කටයුතු කරන්න දන්නවා නම් ඒ දන්න නුවණට කියනවා ඒ නුවණින් මෙනෙහි කරන එකටත් කියනවා ධම්මවිජය සම්බොජ්ජංගයේ පිළිබඳව ධම්මානුපස්සනාවයිති ඊළඟ කාරණාව විදියට. ඒක සිද්ධ වෙන්නේ ඉන්ද්‍රියන් පිළිබඳව හොඳට නුවණක් ඇතිව ඒ ඉන්ද්‍රිය තව තවත් වර්ධනය කළාම සද්ධා විරිසති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් ටික හොඳට වර්ධනය කරනවා නම් ශ්‍රද්ධාව තව තවත් වැඩෙන විදියට වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හොත්තට වර්ධනය කරනවා නම් අර උපන්නා වූ ධම්මවිජය සම්බොජ්ජංගේ තව තව වැඩෙන්න උපකාර වෙනවා. ඒ වගේම නුවණැති පිරිස ඇසුරු කරමින් නුවණැති ධර්ම කරුණු විමසමින් ගැඹුරු අර්ථයන් හොඳට නුවණින් විමසන්න. ඒ කියන්නේ තමන්ට තේරෙන මට්ටමට අහලා දැනගත්ත
දර්ශනය පිළිබඳ වූ යම් දහම් ගැට ධර්ම කාරණා තියෙනවා. ඒව හොත්තට නුවණින් විමසන්න විමසන්න අර උපන්නා වූ ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. තව 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 වැඩිලා හොත්තට මේ ධම්මවිජේ සම්බොජ්ජංගේ වර්ධනය වෙන බවට පත් වෙනවා. ඒ නිසා මේ ධම්මවිජේ සම්බොජ්ජංගේ තමාගාව එහෙම නැතිනම් තමන්ගේ හිත තුළ එහෙම නැත්නම් මේ ධම්මවිජේ සම්බොජ්ජංගේ ඇති බව දන්නව නම් ඇති බව දන්නවා කියලා හඳුනනවා. එහෙම නැත්නම් ඒ බව දන්නවා නුවණකින් හඳුනනවා. තමන් තුල තමා సంతානය තුල එහෙම ධම්මවිජේ සම්බොජ්ජංගේ වර්ධනය වෙලා නැතිනම් නැති බව අඳුනන නුවණක් තියෙනවා. ඇති බව අඳුනන නුවණකුත් තියෙනවා. වර්ධනය වෙලා නැතිනම් නැති බව අඳුනන නුවණකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි නැතිනම් ඒක උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ නූපන්න වූ ධම්මවිජේ සම්බොජ්ජංගේ උපද්ද වීම පිණිස තමන් කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා දන්නවා නම් ඒ දන්න බවත් මෙනෙහි කරනවා නම් ඒකත් නුවණින් කටයුතු කළ යුතුයි. ඊළඟට උපන්නා වූ ධම්මවිජේ සම්බොජ්ජංගයක් තියෙනවා නම් ඒක තව තවත් වර්ධනය කර ගන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව නුවණක් ඇති කර ගැනීම, ඒ පිළිබඳව මෙනෙහි කිරීම ධම්මවිජේ සම්බොජ්ජංගය පිළිබඳව නුවණින් මෙනෙහි කරලා තව තව වර්ධනය කරන්න කටයුතු කරනවා නම් ඒකත් මේ ධම්මානුපස්සනාවේ එක කාරණයක් කියලා පෙන්නනවා. ඔන්න ඔය විදිහට ධම්මවිජේ සම්බොජ්ජංගය පිළිබඳවත් අපි හොඳට අර්ථය තේරුම් ගන්නට ඕනේ. ඊළඟට වීරිය සම්බොජ්ජංගේ අපි වීරිය පිළිබඳව කතා කළා. තීන මිද්දේ ගැන කතා කරනකොට නීවරණයන් පිළිබඳව කතා කරනකොට වීරිය කොහොමද ඇති වෙන්නට ඕනේ කියලා. එතනදී ආරම්භක වීරියක් තියෙනට වැඩක් යමක පටන් ගැනීම සඳහා වීරිය තියෙන්නට ඕනේ. ඊළඟට ඒ සඳහා නික්මෙන්නටත් අවශ්‍යයි. ඒ කියන්නේ කම්මැලිකම දුරු කරලා ඒ වැඩේ යෙදෙන්නත් ඕනේ. ඒ වගේම විතරක් නෙමෙයි මේ යෙදුන වැඩේ අවසානයේ දක්වාම පවත්වාගෙන යන්නට මත්තේ මත්තේ උත්සාහවත් විය යුතුයි. නැවත 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 උත්සාහවත් වෙන්නට ඕනි ඒක කෙලවර දක්වා පවත්වාගෙන යන්නට. ඉතින් මේ විදිහට වීරියවන්ත කමින් යුක්තව කටයුතු කළාම ඒක ආරම්භක අවස්ථාවේදී, ඒ වගේම ඒකේ නික්මිලා යෙදෙන අවස්ථාවේදී, ඒක අවසානයේ දක්වා පවත්වාගෙන යන අවස්ථාවේදී ආරම්භක ධාතුව, නික්කම ධාතුව කියලා මේ විදිහට පෙන්නනවා වීරිය අවස්ථාවන් ටික. මේ වීරිය තමා තුළ ඇති බව දන්නවා නම්, ඒ ඇති බව දන්නවා කියන කාරණාවෙන් ඒ අනුව හොඳට නුවණින් දැනගැනීමක් සිද්ධ වෙනවා නම් අන්න වීරිය සම්බොජ්ජංගේ පිළිබඳව නුවණින් දන්නා බව ධම්මානුපස්සනාවට අයිති. ඒක ධර්ම කාරණාවක් අනුපස්සන නුවණින් දැනගත්තා. ඊළඟට වීරිය පිළිබඳව තමාට ඒ ආරම්භක වීරිය වෙන්න පුළුවන්, එහෙම නැතිනම් නික්කම වීරිය වෙන්න පුළුවන්, එහෙම නැතිනම් මේ මතේ කෙලවර දක්වාම පවත්වගෙන යන වීරිය වෙන්න පුළුවන්. මේ අවස්ථා තුනම වෙන්න පුළුවන්, මේ අවස්ථාවකට අනුකූලව වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ මේ වීරිය මදි බව, එහෙම නැතිනම් මේ වීරිය නැති බව අඳුනා ගැනීම කළ යුතුයි. ඒ අඳුනා ගැනීම ඇතිවන නුවණටත් නුවණින් ඒ අඳුනාගෙන මෙනෙහි කිරීමත් ධම්මානුපස්සනාවටයි. ඒ ධර්මතාවයන් හඳුනා ගන්නවා. ඊළඟට වීරිය සම්බොජ්ජංගේට අයිති වෙන මේ වීරිය, වඩන වීරිය, වීරිය සම්බොජ්ජංගයක් බවට තාම ඉපදිලා නැතිනම් ඒක උපද්දවා ගැනීම පිණිස කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව නුවණින් හඳුනනවා නම්, ඒක නුවණින් මෙනෙහි කරනවා නම් අන්න ඒකද ධම්මානුපස්සනාවට අයිති. ඒ ධර්මතාව ටික නුවණින් දැක්ක වෙනවා. වීරිය වර්ධනය කිරීම සඳහා කළ යුත්තේ මේ සසරේ තියෙන බය පෙන්නලා, අපා බය වෙන්න පුළුවන්, අපායේ තියෙන මහා අනේක විද භයානකකම පෙන්නලා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ ලබාගත්තු මනුස්ස ජීවිතේම තියෙන ආදීනව ටික ලෙඩ වෙලා අතපය කැඩිලා, එහෙම නැතිනම් නොයෙකුත් කායික අපහසුතාවයන් වලට පත් වෙලා අති විශාල දුක්ඛිත භාවයකට පත් වෙන මේ ජීවිතයක තියෙන අසාරත් භාවය පෙන්නමින්, ඒ බය පෙන්නමින් වීරියවන්තකම වැඩි කරන්නට කටයුතු කළ යුතුයි. වීරිය ඇතිවීම පිණිස ඒ ගත්තා වූ උත්සාහයන් පිළිබඳව අපිට චරිත කතා තිබෙනවා. ඒ වීරියවන්ත වීරිය පාරමිතා ධර්මයන් පුරපු බෝසතාණන් වහන්සේගේ චරිත කතා තිබෙනවා. මේ දේවල් අපේ ජීවිතේ නැවත 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 සිහි කරලා ඒව ආදර්ශයට අපේ ජීවිතයට අරගෙන මේ විදිහට යතිතු උතුමන් වහන්සේලා වීරියවන්තව කටයුතු කළේ කියලා වීරිය ඇති කර ගැනීම පිණිස අපි ඒ නූපන්නා වූ වීරිය තියෙනවා නම් ඒ වීරිය බොජ්ජංග ධර්මයක් දක්වා වර්ධනය කරන්නට අවශ්‍ය කරන විදිහට කටයුතු කළ යුත්තේ කොහොමද කියලා නුවණකින්
දන්නවනම් නුවණින් මෙනෙහි කරනවනම් අන්නේ නුවණින් දැන ගැනීම ධම්මානුපස්සනාවටයි. ඒ වීරිය සම්බන්ධයෙන් වීරිය සම්බොච්චංගයේ පිළිබඳව ධම්මානුපස්සනාවටයි අරුතිය. ඊළඟට මේ වීරිය ඉපදිලා තියෙන මේ වීරිය තව තවත් වර්ධනය කරන්නට මේ වීරිය තව තවත් වැඩි දියුණු කරන්නට එහෙම නැතිනම් පිරීමකට ලක් කරන්න එහෙම නැතිනම් පූර්ණණය කරන්නට අවශ්‍ය කරන බව තමන්ට භාවනාමය පැත්තෙන් අවශ්‍ය වෙන විදිහට නුවණක් ඇති කර ගන්නවා නම් අන්න ඒ නුවණ සඳහා අවශ්‍ය කරන ධර්මතා ටික මෙනෙහි කරනවා නම් ඒ ධර්මතා ටික නුවණින් දකිනවා නම් වීරිය සම්බොච්චංගේ සම්බන්ධයෙන් ධම්මානුපස්සනාවේ විදිහට පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. මේ විදිහට වචන ටික කිව්වට ඔබට මේ වචන ටික පුරව ගන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද වීරිය ඇතිවීම පිණිස අපි මොනවද කටයුතු කළ යුත්තේ? ඒ මම ඒ ටික මතක් කළා තීන මිද්දේ වගේ නීවරණ ධර්මයන් දුරු කරන්න අපි වීරිය කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව. ඉරියව් මාරු කරමින් ඒ වගේම කායික පහසුව ඇති වෙන විදිහට ඒ වගේම ඒ කටයුතු කරන්නට ඕනේ කොයි වගේ විදිහටද කියන එක උත්සාහවත් භාවය ඇති කරන්නට ඕනේ අපාය දුක පෙන්වන්නට ඕනේ සැරෙන් සැරේ මේ පිළිබඳව මෙනෙහි කරන්නට ඕනේ සසරේ තියෙන භයානකකම වෙන්නලා ඒ වගේ වීරිය උත්සාහවත් භාවය ඇති කරවන විදිහට නැවත නැවත මේ වීරියවන්ත භාවය උපද්දවා ගැනීම පිණිස එහෙම නැතිනම් වර්ධනය කිරීම කරන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන නුවණින් මෙනෙහි කරනවා නම් ඒ නුවණට ඒ මෙනෙහි කරන බව ඒ ධර්මතා ටිකට මතක් කරනවා වීරිය පිළිබඳව වීරිය සම්බොජ්ජංගේ පිළිබඳව ධම්මානුපස්සනාව කියලා. එතනද සිහිය පිහිටවගෙනමයි මේ කටයුතු ටික සිද්ධ කරන්නට ඕනේ. ඊළඟට පීති සම්බොජ්ජංගේ. පීති සම්බොජ්ජංගේ කියලා කිව්වහම මෙතනදි මේ හිතේ ඇතිවෙන ප්‍රීතිමත් භාවය. මේ ප්‍රීතිමත් භාවය කියලා කිව්වහම අර වීරිය සමග තමන්ට ගන්න තියෙන උත්සාහය ප්‍රතිඵලයේ විදිහට එමෙ නැත්නම් ඒ ගත්ත වීරියවන්තකමින් තමන්ට ලැබුණා වූ ප්‍රීතිමත් භාවයක් තිබෙනවා. දැන් තමන්ට එතනින් එහාට වැටෙන්නේ නැහැ කියලා. නැත්නම් හිත බොහොම ශක්තිමත් කියන එක තමන්ට හරි සතුටක් ඇති වෙනවා. ප්‍රීතිමත් භාවයක් උපදිනවා. ඒ ප්‍රීතිමත් භාවය ඇති බව දන්නවා නම් ඒ ප්‍රීති සම්බොච්චංගේ ඇති බව දන්නවා නම් නුවණින් දකිනවා නම් ඒ දන්නා වූ ධර්ම එහෙම නැතිනම් ප්‍රීති සම්බොච්චංගේ පිළිබඳව එහෙම නැතිනම් ප්‍රීතිය පිළිබඳව දකින බව නුවණින් දකින බව එතන තියෙන ධර්මතා ටික දකිනවා නම් ඒක ධම්මානුපස්සනාවට අයිති වෙනවා. එහෙම ප්‍රීති සම්බොච්චංගේ තමා තුළ තාම ඉපදිලා නැත්තම් නැති බව දකිනා වූ නුවණක් තියෙනවා. ඉපදිලා නැති බව හඳුනා ගන්න නුවණක් තියෙනවා. ඒ නුවණට ධර්මතා ටික හම්බ වෙනවා. මෙහෙම ධර්මතා ටිකක් ඉපදිලා නැහැ නේද කියලා. ඒකද ධම්මානුපස්සනාවට අයිති වෙනවා. ඊළඟට නූපන්නා වූ ප්‍රීති සම්බොච්චංගය වර්ධනය කිරීම සඳහා එහෙම නැත්නම් ඒක වැඩි දියුණු කිරීම එහෙම නැත්නම් උපදවා ගැනීම පිණිස අනුගමනය කළ යුතු කුමන ධර්මතාවද කියන එක නුවණින් දන්නවා නම් අන්න ඒකත් ධම්මානුපස්සනාවට අයිති වෙනවා. ප්‍රීතිය වර්ධනය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ධර්මතා ටික තමයි අපි මතක් කරන්නේ අනුස්සති ටික. අපේ හිතේ තව තවත් ප්‍රීතිමත් භාවය වැඩි කරන්නට බුද්ධානුස්සතිය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය පිළිබඳව අපි හොඳට හිතලා හිතලා බුදුරජාණන් වහන්සේ මේ වගේ නේද මේ වගේ ශ්‍රේෂ්ඨයි නේද බුදුරජාණන් වහන්සේ මේ වගේ ගුණයන්ගෙන් යුක්තයි නේද කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හොඳට අනුස්සතියක් කරනවා නම් අපි මෙනෙහි කරනවා නම් බුද්ධානුස්සතිය වඩනකොට ඒ තුළ ප්‍රීතිය වැඩෙනවා කියලා පෙන්නනවා. වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ප්‍රීතිය අර විදිහට වැඩිලා නැතිනම් දැන් මේ වඩන්නට වෙනම කරන්න ඕනේ. ඒ සඳහා වෙන උත්සාහවත් වෙන්න වෙනවා. ඒ සඳහා අනුගමනය කළ යුතු ධර්මතා තිබෙනවා. ඊළඟට ධර්මයන් පිළිබඳව ධම්මානුස්සතිය. ධම්මානුපස්සනාව නෙමේ ධම්මානුස්සතිය මේ වෙලාවේ වඩන්නේ. ඒ ධම්මානුස්සතිය ධම්මානුපස්සනාව බවට පත් වෙනවා. එතනදී ධම්මානුස්සතිය කියලා කියන්නේ ධර්මයන්ගේ මේ ගුණයන්ගෙන් යුක්තයි නේදගල ගුණ සමුදාය සිහිපත් කරනවා. ඊළඟට සංඝානුස්සතිය. සීලානුස්සතිය. චාගානුස්සතිය. දේවතානුස්සතිය. ඔය විදිහට ඒ අනුස්සතියන් පිළිබඳව වඩමින් කටයුතු කරනකොට තමන්ට ප්‍රීතියක් උපදිනවා. කාමයන්ගෙන් වෙන් වෙලා
ප්‍රීතිමත් භාවයකට මනස පත් වෙනකොට ඒ පත් වුණ මානසික මට්ටම හඳුනනවා නම් ඒ නුවණ දකිනවා නම් නූපන්නා වූ ප්‍රීති සම්බොජ්ජංගයේ ඉපදිලා තියෙනවා කියන එක නම් උපදිනවා කියන උපදින්න කල යුත්තේ මේකයි කියන එක ධර්මතාව ටික දකිනවා නම් අන්න ඒක ධම්මානුපස්සනාවට අයිති වෙනවා ඊළඟට උපන්නා වූ ප්‍රීතිය තව තවත් වැඩි දියුණු කරන්නට කල යුත්තේ කුමක්ද කියලා කල යුතු භාවනාව මොකක්ද කියලා හොඳට නුවණින් දන්නවනම් අර දෙයම නැවත 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 කළාම ඒ ප්‍රීතිය තව තවත් වැඩෙනවා ප්‍රීතිමත් භාවයේ හිතේ තියෙන සතුටුමත් භාවයේ ඒ කියන්නේ හිතට ද්වේෂ සිතුවිල්ලක් උපදින්නට අවස්ථාවක් නොලැබෙනම විදිහට මේ හිත ප්‍රීති මට්ටමකට පත් වෙනවා ඒ ප්‍රීති මට්ටමකට එහෙම නැත්නම් ප්‍රීති මට්ටමකට හිත උපදනකොට ඒ උපන්නා වූ මට්ටම තව තවත් වැඩෙන විදිහට කල යුතු ධර්මතා ටික මේවා නැවත 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 ප්‍රගුණ කළ යුතුයි මෙනෙහි කළ යුතුයි නේද කියන තැනකින් නුවණක් උපදිනවා නම් අන්නේ නුවණට මේ ධර්මතා ටික හසු වෙනවා නම් ඒ හසු වෙන අවස්ථාව පීති සම්බොජ්ජංගයේ පිළිබඳ වූ ධම්මානුපස්සනාවට අයිති වෙනවා මේ විදිහට පීති සම්බොජ්ජංගයේ පිළිබඳවත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ කියලා කිව්වහම මෙතනදී පස්සද්ධි දෙකක් පෙන්නනවා කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියලා එතනදී කාය පස්සද්ධි කියලා කිව්වහම නාම කායේ පස්සද්ධියයි පෙන්නන්නේ වේදනා සංඥා සංකාරයන්ගේ සංසිඳීමක් වෙනවා නම් වේදනා සංඥා සංකාරයාගේ සංසිඳීමක් වෙනවා නම් ඒකට නාම කාය සංසිඳීම කියලා කියනවා ඊළඟට චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ විඥානයාගේ හිම නැතිනම් හිතේ සංසිඳීමක් සිදු වෙනවා නම් ඒ සංසිඳීම පෙනවා මේ නාම කායේ සහ චිත්ත පස්සද්ධිය එහෙම නැතිනම් කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය කියන මේ පස්සද්ධියෙන් යුක්ත බව දන්නවා නම් ඒ ඇති බව දන්නා වූ නුවණින් ඒ ධර්මතාව ටික දැනගන්න බවට කියනවා ධම්මානුපස්සනාව කියලා. පස්සද්ධි සම්බොජ්ජංගයේ පිළිබඳ වූ ධම්මානුපස්සනාව. ඒ පස්සද්ධි සම්බොජ්ජංගයේ එහෙම නැතිනම් පස්සද්ධිය තමා තුළ නැතිනම් නැති බවත් අඳුරන නුවණක් තියෙනවා නම් ඒ නුවණට කියනවා නුවණින් ඒ ධර්මතාව ටික දකිනවා නම් ඒ දකින නුවණින් ධර්මතාව ටික දකින නිසා ඒකත් ධම්මානුපස්සනාවට අයිති. එතනදී දකින්නේ පස්සද්ධිය නාමකයේ හෝ එහෙම නැතිනම් කාය සම්පස් කාය පස්සද්ධිය හෝ චිත්ත පස්සද්ධිය තමා තුළ නැති බව දකිනවා නම් ඒ දකින බව ධර්මානුකූලව දන්නවා නම් අන්න ඒ කෙනා ධම්මානුපස්සනාවෙන් යුක්තයි. ඊළඟට මේ පස්සද්ධි සම්බොජ්ජංගය උපදවා ගන්නට කල යුත්තේ මෙන්න මේ විදිහේ කටයුතු ටිකක් නේද කියලා ඒ කල යුතු ධර්මතා ටික හඳුනනවා නම් නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජංගේ උපදවා ගැනීම පිණිස කල යුත්තේ කුමක්ද කියලා දන්නවා නම් අන්න ඒ දන්නා වූ නුවණට හම්බ වෙන ධර්මතා ටිකට කියනවා දකිනවා නම් ඒක ධම්මානුපස්සනාවට අයිති. එතනදී පස්සද්ධි සම්බොජ්ජංගේ වර්ධනය කර ගැනීම සඳහා කල යුතු කාරණා ටික විදිහට අපිට ගත්තොත් හොඳට ඉරියාපතේ පිළිබඳව සුඛ සහගතව හොඳට ඉරියාපතයන් පිළිබඳව කටයුතු කරන්නට ඕනේ. මේ යම් ඉරියව් පැවැත්ම පිළිබඳව අපහසුතාවයකටපත් නොවන මට්ටමේ බොහොම පහසුවෙන් සංසිඳෙන විදිහට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ආනාපාන සති භාවනා වෙන්න පුළුවන්, ඉරියාපතේ වෙන්න පුළුවන්, යම් සමත කමඨහනක් වඩමින් ඒ කමඨහන තුල අපිට එපා වෙලා යනකම්. එහෙම නැතිනම් ඒ සමත කමඨහන අපිට අපහසුතාවයේ ගෙන දෙන මට්ටම දක්වා නොවැඩිය යුතුයි. ඒ විදිහට කටයුතු කරන්නට ඕන. ඒ වගේම ප්‍රණීත භෝජනයන් ටික. ඒ කියන්නේ අපි අකමැති කටුක රළු ආහාරයන් වලට නැඹුරු වෙලා අකමැති රළු ආහාරයන් ගන්න ගියොත් මේ කාය පස්සද්ධි එහෙම නැතිනම් මේ නාම කායේ පස්සද්ධියක් ඇති වෙන්නේ නැහැ. නාම කායේ පස්සද්ධිය ඇතිවීම පිණිස අපි බොහොම මේ කායට පහසු අවස්ථාවන් ටික දෙන්නට ඕනේ. ඒකයි සිව්පසය පහසුවෙන් ලැබෙන විදිහට පහසු මට්ටමකට ඇති කරවීම පිණිස සිව්පසය ලැබිය යුතුයි. ඒ ආහාරය රළු මට්ටමකට තමන්ට දිරව ගන්න අපහසු, එහෙම නැත්නම් රළු කර්කශ ආහාර ටිකක් ලබා දුන්නොත් පස්සද්ධි සම්බොජ්ජංගයේ දක්වා වැඩෙන්නේ නැහැ හිත. ඒ වගේම අඳින ඇඳුම් පැළඳුම් රළු කර්කශ කටුක ඇඳුම් පැළඳුම් පාවිච්චි කරනවා නම් ඒක මේ පස්සද්ධිය සඳහා බලපානවා, කාය පස්සද්ධිය ඇති කර ගැනීම පිණිස බලපානවා. ඒ විතරක් නෙමෙයි
අපි ඉන්න තැන එහෙම නැතිනම් රළු කර්කශක ඒ කියන්නේ මහා ගොඩක් බඩු පටවල පුරවල බොහෝම අමාරුවෙන් කාමරය ඇතුළට රිංග ගන්න මට්ටමකට නම් මේ කාමරය තියෙන්නේ රළු කර්කශක මට්ටමින් නම් තියෙන්නේ මේ කාමරය අන්න ඒ කියන ඇසුරු කරන නවාතන තමන්ට පස්සද්ධි සම්බොජ්ජංග උපද්දවන්නට හේතු වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි තමන් ගන්නා වූ බෙහෙත් ආදී දේවල් තමන්ට යම් අසනීපයක් තිබෙනවා නම් ඒ සඳහා භාවිතා කරන බෙහෙත් හේත්‍තික බොහෝම කරකසකයි නා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන බෙහෙත රළුයි නා. එහෙම නැතිනම් බොහොම පහසුවෙන් ගන්න බැරි නා. ඒ සඳහා තමන්ට ඒ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා නා. මානසික පැත්ත කායික පැත්ත ඒ වෙනුවෙන් නැඹුරු කරන්න වෙනවා නා. හිතට මේ කියන පස්සද්ධිය, කයට මේ කියන පස්සද්ධිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම ඒ පහසුවෙන් යැපෙන්න පුළුවන් මට්ටමට පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් මට්ටමට පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් මට්ටමට මේ කය මේ හිතපත් කරගත්තාම තමයි පස්සද්ධිය වඩා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පෙන්නනවා මෙන්න මේ පස්සද්ධිය උපදවා ගැනීම පිණිස නූපන්නා වූ පස්සද්ධිය උපදවා ගැනීම පිණිස කළ යුතු මොනවද කියන එක පිළිබඳව දන්නව නම් නුවණින් ඒ ධර්මතා ටික හඳුනනවා නම් අන්න ඒක ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. උපන්නා වූ මේ පස්සද්ධි සම්බොජ්ජග්ගේ වැඩි දියුණු කරන්නට තව තවත් වඩන්නට නම් මේ කළ යුතු දේම නැවත 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 ප්‍රගුණ කළ යුතුයි වර්ධනය කළ යුතුයි නුවණින් මෙනෙහි කළ යුතුයි කියන කාරණේ තමයි ඊළඟට ධම්මානුපස්සනාවට අයිති වෙන්නේ. ඊළඟට තියෙනවා සමාධි සම්බොජ්ජංගේ. මේ සමාධි සම්බොජ්ජංගේ කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ හිතේ එකඟකමකට. එහෙම නැත්නම් සමාහිතේ චිත්තේ සමාධියදී. සමාහිතේ එහෙම නැත්නම් කලබල නොවන මානසික මට්ටමකටපත් වෙනවා නම් හිතේ එකඟකමකට එනවා නම් ඒකාග්‍රතාවයකටපත් වෙනවා නම් මේකට කියනවා සමාධිය කියලා. මේ සමාධිය තමා තුළ ඇති බව දන්නවා නම් ඇති බව දන්නා වූ නුවණකට ඒ ධර්මතාව ටික දකින්නවා නම් එතනදී මම සමාධිමත් වුණා මට සමාධියක් ආවා කියන තැනකින් නෙමෙයි සමාධිය කියලා කියන්නේ මෙන්න මේ ධර්මතාව ටික නිසා කියන අවස්ථාවක් කියන එක ධර්මතාව ටික දකින්නවා නම් ඒ දකින්න ධර්මතාව ටික පිළිබඳව නුවණින් දන්නවා නම් අන්න ඒක ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. එහෙම සමාධිය තමා තුළ නැතිනම් එහෙම නැතිනම් සමාධියට අයිති වෙන ධර්මතාව ටික මෙතන ඉපදිලා නැහැ කියලා හඳුනනවා නම් ඒ හඳුනා ගන්නා වූ නුවණ සමාධිය නැති බව දන්නා වූ නුවණයි. ඒ නුවණත් ධර්මතා ටික දන්න නිසා ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. නූපන්න සමාධිය උපදවා ගැනීම පිණිස සමත කමටහන් ඇසුරු කළ යුතුයි. එහෙම නැතිනම් හිත එකඟව පවත්වා ගැනීම සඳහා ඉන්ද්‍රිය සංවර සීලයක් ඇති කරගත යුතුයි. ඒ වගේම සමත කමටහනක ඇසුරු කළ යුතුයි. ඒ වගේම හොඳට සිහිය පිහිටවල සිහියෙන් මේකට හොඳට කටයුතු කළ යුතුයි. ඒ වගේම නීවරණ ධර්මයන් දුරු කරන්නට අවශ්‍ය කරනේ වීරියව ඇති කළ යුතුයි. ඒ වගේම යම් මට්ටමක දේවල් තියෙනවා නම් සිහි කළ යුතුයි. ඒ දේවල් හොඳට සිහි කරන්නට ඕනේ. ඒ කියන්නේ කුසලයේ වැඩෙන පැත්තට සමාධියේ වැඩෙන පැත්තට සිහි කළ යුතු ධර්මතා තිබෙනවා නම් ඒවා සිහි කළ යුතුයි. සමාධියේ පිරිහෙන ධර්මතා තිබෙනවා නම් ඒවා සිහි නොකළ යුතුයි. කාමාදී කෙලෙස් උපදවන හිම නැතිනම් විතර්ක ආදී දේවල් වලින් සිහි කළොත් සමාධිය කැඩිලා යනවා නම් ඒ දේවල් සිහි නොකළ යුතුයි. ඒ වගේම හිත තව තවත් උත්සාහවත් කරමින් හිත සමාධියට නැඹුරු කරවීම සඳහා වීරියවන්තව කටයුතු කළ යුතුයි. මෙන්න මේ ධර්මතා ටික ක්‍රියාත්මක කළාම ඒ ධර්මතා ටික ක්‍රියාත්මක වෙනකොට සමාධිය ඇති වෙනවා නම් ඒ සමාධියේ බොජ්ජංග දක්වා වැඩෙනවා නම් අන්න නූපන්නා වූ සමාධි බොජ්ජංගයේ වැඩෙන අයුරු දන්නවා. ඒ සඳහා කළ යුත්තේ කුමන කටයුත්තක්ද කියන එක දන්නවා. ඒ ධර්මතාව ටික දකින නිසා ඒකත් ධම්මානුපස්සනාවට අයිති වෙනවා. උපන්නා වූ සමාධි සම්බොජ්ජංගයේ තව තවත් වර්ධනය කරන්නට අනුග්‍රහය පිණිස අර කලින් මතක් කරපු කාරණා ටිකම ඉන්ද්‍රිය සංවර සීලය ආදී සීලයෙන් යුක්ත වෙලා ඒ වගේම හොඳට සිහිය පිහිටවගෙන නීවරණයන් ටික දුරු කරගෙන සමාධිමත් භාවය ඇතිවීම පිණිස සොඳ සමත කමටහන් නිරන්තරයෙන් ඇසුරු කරමින් මේ සමාධිය තව තවත් වර්ධනය කිරීමට කටයුතු කරන්නට ඒ විදිහට කටයුතු කළාම ඒ සඳහා කළ යුතු දේවල් මොනවද කියලා හොඳට නුවණින් දන්නවා නම් ඒ නුවණින් මෙනෙහි කරනවා නම් අන්න ඒ ධර්මතා ටික නුවණින් මෙනෙහි කිරීමට කියනවා ධම්මානුපස්සනාව කියලා. ඒ විදිහට සමාධි සම්බොජ්ජංගයේ පිළිබඳව දැන ගැනීම කළ යුතු වෙනවා. ඊළඟට තිබෙන උපේක්ඛා සම්බොජ්ජංගයේ මේ ධර්මතා ටිකේ අවසාන මට්ටමට එනකොට උපේක්ඛා මට්ටම. උපේක්ඛා මට්ටම කියලා කියන්නේ සියලුම සංස්කාර ධර්මයන් තුල මැදිහත් භාවයකටපත් වෙනවා. මධ්‍යස්ත ස්වභාවයකටපත් වෙනවා. ඒ තුල සතුටු වෙන්නෙත් නැහැ. ඒ තුල දුක් වෙන්නෙත් නැහැ. ඒ තුල ඇලෙන්නෙත් නැහැ. ඒ තුල ගැටෙන්නෙත් නැහැ.
මෙතනදි මේ කතා කරන උපේක්ඛා සම්බොච්චංගේ මෝහ සහිත බවකින් මිදිලා තියෙන්නට ඕන. උපේක්ඛාව කියන එක මෝහය අසුරු කරන බවක් තියෙයි. මෝහ සහගත සිත්වල උපේක්ඛා සහගත බවක් තියෙයි. හැබැයි මෙතනදි මේ කතා කරන උපේක්ඛාව මෝහ සහගත බවින් මිදුන හොද්දට සිහිය සහ නුවණ පවතින නුවණින්ම හඳුනන මිදුන බවක් එහෙම නැතිනම් මැදිහත් බවක්මයි මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ උපේක්ඛා මට්ටමක් තමා තුළ ඇති බව දන්නවා නම් ඒ තමා තුළ ඇති බව නුවණින් දන්නකම නිසා ඒ ධර්මතාව ටික හොඳට දන්නවා නම් අන්න ඒ ධර්මතාවයේ දන්නාකම තමයි මෙනෙහි කරන බව තමයි ධම්මානුපස්සනාවටයි කියන්නේ. ඒක තමා තුළ නැතිනම් නැති බව හඳුනන නුවණකින් ඒ ධර්මතාව ටික මෙනෙහි වෙනවා නම් මේ ටික නෑ නේද කියලා. ඒ නැති බව මෙනෙහි වෙනකොට ඒද නුවණකින් මෙනෙහි වෙන්නේ ඒකද ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. නූපන්නා වූ මේ උපේක්ඛා සම්බොච්චංගේ උපදවා ගැනීම පිණිස උපේක්ඛා ඇති කර ගැනීම පිණිස කටයුතු කරන්නට නම් නොයැලී නොගැටී වාසය කරන්නට අවශ්‍ය කරන විදිහට විදර්ශනා පැත්තෙන් එහෙම නැතිනම් නුවණින් හොඳට ඇත්ත විමස 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 කටයුතු කරමින් අර කලින් සඳහන් කරපු සති සම්බොච්චංගේ ධම්මවිජේ සම්බොච්චංගේ විරිය සම්බොච්චංගේ ප්‍රීති සම්බොච්චංගේ පස්සද්ධි සමාධි සම්බොච්චංගයන් කියන මේ ධර්මතා ටික තව තවත් තව තවත් ඇසුරු කරමින්මයි මේ උපේක්ඛාවටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා හොඳට හඳුනනවා නම් නුවණට දන්නවා නම් අන්නේ දැනගන්නා වූ නුවණ තුළ පවතින ධර්මතා ටික මෙනෙහි කරනවා නම් ඒක ධම්මානුපස්සනාවටයි. ඒ ධර්මතාවයම නැවත 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 වඩා වර්ධනය කර ගැනීම තුළ උපන්නා වූ උපේක්ඛා සම්බොච්චංගේ තව තවත් තව තවත් වැඩිලා ඒ උපේක්ඛා සම්බොච්චංගේ තුලම ප්‍රඥාව පහළ වෙන මට්ටම දක්වාම මේ උපේක්ඛාව නිවැරදි දිශානතියට එහෙම නැත්නම් නිවැරදි පැත්තට යොමු කරමින් උපේක්ඛා සම්බොච්චංගේ වඩනවා නම් ඒ වැඩුණ සම්බොච්චංගේ තව තවත් වඩා වර්ධනය කරනවා නම් අන්න ඒ සඳහා නුවණක් තියෙනවා නම් මෙහෙමයි කළ යුත්තේ මෙහෙම කළොත් තමයි මේ විදියට නුවණ වැඩෙන්නේ කියන තැනකින් ධර්මතා ටික හඳුනනවා නම් මේක ධම්මානුපස්සනාවටයි කියනවා. මේ උපේක්ඛා සම්බොච්චංගය තුළ තමයි ප්‍රඥාව උපද්දවන්නේ. ඒ ප්‍රඥාව ඇති වුණාම තමයි අවිද්‍යාව නිරෝධ කරලා සම්මාදිට්ඨියට පත් වෙන්නේ. මොකද මේ උපේක්ඛාවෙන් පස්සේ තමයි සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. සම්මාදිට්ඨිය පහළ වීම සඳහා අවශ්‍ය කරන සියලුම වටපිටා පරිසරයන් ටික තමයි මේ බොච්චංග ධර්මතා තුළ කතා කරන්නේ. එතකොට ඒ උපදින සම්මා දිට්ඨිය මොකක්ද කියන එක ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. සම්මා දිට්ඨිය කියලා කතා කරන්නේ චතු සත්‍ය සම්මා දිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා කතා කරන සම්මා දිට්ඨිය පුරවන්න. එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨියට අනුග්‍රහය පිණිස තමයි මේ බොජ්ජංග ධර්මතාව ටික පිළිබෙලින් වැඩෙන්නට අවශ්‍ය වෙන්නේ. අපි සතිපට්ඨානයක් වඩනවා නම් වඩලා තියෙන්නේ සතිපට්ඨානේ සතිපට්ඨාන මාර්ගයේ සහ සතිපට්ඨාන භාවනාව කියලා අපි තුනකට වෙන් කළා. සතිපට්ඨානයක් අවශ්‍යයි, සතිපට්ඨාන භාවනාවක් අවශ්‍යයි, සතිපට්ඨාන මාර්ගයක් අවශ්‍යයි. මේ සතිපට්ඨාන මාර්ගයේ හැටියට කතා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ මුළු සතිපට්ඨානේම සතිපට්ඨාන භාවනාවකින් සතිපට්ඨානෙට අනුග්‍රහය දක්වලා තියෙනවා. මේ සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාවකින් වර්ධනය කරමින් සතිපට්ඨාන මාර්ගයක් පුරවලා තියෙනවා. මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරවන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය පුරවන එක. ඒ සඳහා තමයි මේ මුළු සතිපට්ඨානයක්ම දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ මේ සතිපට්ඨානය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැතිනම් සම්මා දිට්ඨිය එහෙම නැතිනම් චතුරාර්ය සත්‍ය පිළිගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් අදට දේශනාව මෙතකින් සමාප්ත වෙනවා. අහලා දැනගත යුතු යම් දහම් ගැටලුවක් තිබෙනවා නම් ඒ සඳහා කෙටි කාලයක අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. මේ එදා නෝනකේ මහත්මියක් ප්‍රශ්නයක් යොමු කරා අපේ ස්වාමීන් වහන්ස අපිට වෙලාව මදි වුණා. ඒ ප්‍රශ්නේ තමයි කාම තණ්හාව සහ කාම රාගය අතර වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා අප කෙරෙහි කරුණාවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. එතකින් අපි මේ සාකච්ඡාව පටන් ගනිමු. තෙරුවන් සරණයි. ඔව්,
කාම රාගය කියලා කිව්වහම කාම තණ්හාව කියලා කිව්වහම ඒ කියන්නේ කාම තණ්හාවයි කාම රාගයයි කියලා කිව්වහම අර්ථ දෙකක් මෙතන තියෙනවා. නමුත් මේ අර්ථ දෙක එක ඇතුළෙත් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කාම රාගයක් නොමේ නම් කාම තණ්හාවක් ඇති වෙන්න හේතු නෑමයි. ඒක මම පැහැදිලි කරන්නම්. කාම රාගය කියලා කියන්නේ යම් කාමයක් එහෙම නැත්නම් කාම වස්තුන් කියලා අපි ගත්තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකනේ පංචකාමී කියලා අපි කතා කරන්නේ. මෙන්න මේ පංචකාමයේ කෙරෙහි යම් ඇලීමක් ඇති වෙනවා නම් පංචකාමයේ කෙරෙහි යම් ඇලීමක් ඇති වෙනවා නම් ඒක කාම රාගයේ හැටියට පෙන්වන්න පුළුවන්. ඒ ඇලිච්ච දෙයට නැවත කැමැත්තක් ඇති කරවනවා නම් ඒකට කියනවා තණ්හාව කියලා. අපි උදාහරණයක් ගත්තොත් ඇහැට රූපයක් පේනකොට අපිට මේ පේන සිද්ධිය නුවණකින් ඇති නොවුනහම අවිද්‍යාව යෙදුනහම පෙනිච්ච දේ පිළිබඳව අවිද්‍යාව තිබුණාම පෙනුනදී රූපේ බවට අපිට එහෙම නැතිනම් මේ රූපේ තියෙන නිසා තමයි පෙනෙන්නේ කියන තැනකින් අපිට දැන් උන රූපයක් හම්බ වෙනවා. ඒ රූපේ හම්බ වෙනවා කියන තැනකට අපි ඒ රූපෙට නැඹුරු කරලා තියෙනවනේ හිත. ඒ පැත්තට හිත ඇසුරු වෙන්න හිත ඒ පැත්තට නැඹුරු කරලා තියෙන නිසා උකට කියනවා කාම රාගය කියලා. කාම රාගයෙන් තමයි මේ පැත්තට නැඹුරු වෙන්නේ. කාම රාගයෙන් මේ පැත්තට නැඹුරු වුණාම තියෙන දෙයට කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. කාම රාගය නිසා ඒ පැත්තට නැඹුරු වෙච්ච බවට කියන්න ඕනේ කාම රාගය කියලා. ඒ තියෙන දෙයට කැමැත්තක් ඇති කරගන්න එකට කාම තණ්හාව කියලා කියනවා. උදාහරණයකට ගත්තොත් ඇහැට පේන රූපයක් අපි කියමුකෝ මල් ගහක් කියන තැනකින්. අපිට පේන දේ අරඹ අපිට මල් ගහ කියලා හිතෙන් ලස්සන මලක් කියලා හිතෙනවා. මේ හිතන එක තියෙන්නේ අර එළියේ තියෙන මලක්මයි පෙවුනේ කියන තැනකින් එහෙට හිත නැඹුරු කරනවා කියන්නේ ඒ ඇති වෙලා තියෙන කාම රාගය. ඒ කෙරෙහි ඒ තියෙන මල්ග මලටයි කැමැත්තක් නැවත ඇති වෙනවනะ. ඒ කියන්නේ රූපේ පැත්තට නැඹුරු වීමම කාම රාගය වෙනවා. ඒ කාම රාගය නිසා ඇති වෙච්ච දේ මලක් කියන තැනකින් මලට කැමති වෙනවා කියන්නේ ඒක කාම තණ්හාවක් වෙනවා. කාමයට තණ්හා කිරීම කාම තණ්හාව, කාමයේ පැත්තට නැඹුරු වීම කාම රාගය. කියන මේ අර්ථයෙන් ගත්තොත් මං හිතන්නේ අර්ථය පැහැදිලි ඇති. මේ එකම කාරණේ ඇතුළේ වෙච්ච සිද්ධියක් මේ තියෙන්නේ. කාම රාගයකින් නැඹුරු නොවුනේ නම් කාම තණ්හාවක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වස්තුකාම ක්ලේශකාම කියලා කාරණා දෙකක් අපිට කතා කරනවානේ. කෙලෙසේ පැත්තෙන් තියෙන කාම රාගයේ පැත්ත. වස්තුව පැත්තෙන් තියෙන අපිට කාම තණ්හා පැත්ත. මේ විදිහට පෙන්වන්න පුළුවන්. මේක තව සියුම් සියුම් තැන් වලට යනවා මේ අර්ථය. නමුත් අපිට තේරෙන රළු මට්ටමින් මේ විදිහට ගත්තොත් සද්දේ පැත්තට නැඹුරු වෙන එක කාම රාගය. හැබැයි ඒ සද්දේ තියෙන දෙයට කැමති වෙන එක කාම තණ්හාව කියලා මේ විදිහට මේ රූපේ පිළිබඳව සද්දේ පිළිබඳව ගන්ධේ පිළිබඳව රස ස්පර්ශයන් පිළිබඳව මේ පංචකාමයේ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. බොහොම හොඳින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ඒක ඇත්තටම ඒ වෙනස දැනන් හිටියෙම නෑ. ඒක බොහොම ලස්සනට ඔබ වහන්සේ පැහැදිලි කරා. මම හිතන්නේ හැම දෙනාට මේක තේරෙන්නේ නැති. මොකද අර කාම රාගය කියන එක ඇතුලේ තණ්හාව නෑ කියන එක නෙමෙයි. තණ්හාව තියෙනවා. හැබැයි ඒ තණ්හා කෘත්‍ය ඒ වෙලාවේ කරලා තියෙන්නේ තියෙන දෙයට තණ්හා කරන සඳහා නෙමෙයි. ඒක තණ්හාවෙන් තමයි එළියට යන්නේ. හැබැයි ඒ යන බව ඇති කරවලා තියෙන්නේ කාම රාගය නිසා. කාම රාග අනුශයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ හිත ඇසුරු කරපු ඇසුරක් තියෙන්නේ, ආශ්‍රවයක් තියෙන්නේ. කාම ආශ්‍රවේ කාම රාග අනුශයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අනුශය මට්ටමින් එළියට ගිය නිසා තමයි, ඒ ඇසුර නිසා තමයි ඒ තියෙන දෙයට නැවත තණ්හා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තියෙන දෙයට තණ්හා කරාම ඒක කාම තණ්හා වශයෙන් ගැලෙනවා. ඕක ස්වාමීන් වහන්සේ අර අපි මහානිදාන සූත්‍රයේ අර තණ්හාව වැඩි වෙන අර පිළිවෙලක් කියලා තියෙනවනේ. ඒ කියන්නේ අර මුලින්ම නැඹුරු වුණ හින්දානේ තණ්හාව ඇති වෙන්නේ. එහෙම ගලපන්නත් පුළුවන් නේද අපි ස්වාමීන් වහන්සේ? ඔව්, ඒ පැත්තට නැඹුරු වීම කියලා කියන්නේ දැන් අපි කියවකෝ උදාහරණයකට අපිට නිකන් අදහසක් විදියට අපි මෙහෙම බැහැරට නොගියේ නම් බැහැර දෙයකට තණ්හා කරනවා කියන සිද්ධියක් අපිට විද්‍යමාන වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ එළියට ගියේ නැත්තම් එළිය මුකුත් අපිට ගන්න දෙයක් නැහැනේ. එළියට අරංගියම කාම රාගයෙන්මයි අරංගිය. ඒ කියන්නේ යන කමම තුල කාම රාගය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තියෙන දෙයට නැවත තණ්හා කරනවා කියන තැනකට එනකොට කාම තණ්හාව උපදවගෙන තියෙනවා. කාම තණ්හාව නිසා නැවත කාම රාගය ඇති කරගන්නත් පුළුවන්.
කාම රාගය නිසා කාම තණ්හාව ඇති වෙනවා. හැබැයි කාම තණ්හාව නිසා නැවත කාම රාගය ඇති වෙනවා. ආයෙ නැවත ඒක සී කළ ඇලුීමක් ඇති කර ගන්න පුළුවන්. තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ. පැහැදිලි ඇති නේද එහෙම? බොහොම පිං ස්වාමීන් වහන්සේ. පැහැදිලි හොඳටම. හොඳයි. දැන් මම පින්වත්තුන්ගෙන් ආරාධනා කර සිටිනවා. භාවනාවට සම්බන්ධ සහ අද අද දිනේ මේ කලින් සතියේ දේවල භාවනා කමඨන් ගැන මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කරුණාවෙන් යොමු කරන්න අත උස්සලා මේ අපිට එයාට අවස්ථාව දෙන්න පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. තෙරුවන් සරණයි. හොඳයි අන්මියුට් කරලා ප්‍රශ්න යොමු කරන්න සුරත් මහත්මිය. අන්මියුට් කරන්න සුරත් මහත්මිය. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, අද ඔබ වහන්සේ පුජ්ජංග ගැන පවත්වපු දේශනාව ඉතාම රමණීයයි. ඉතින් ඒකෙන්ම තමයි මගේ මේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්නේ. දැන් අපි ඔබ වහන්සේ කිව්වනේ මේ පුජ්ජංග වල මේ තිබෙන මේ අංග හත අපි ධම්මානුපස්සනාව කරනකොට අපි දැනගන්න ඕනේ මේ ධර්මතාවය මා තුළ නැත්තම් මම ඒක උපදවා ගන්න ඕන කියන ඒ මට්ටම, ඊළඟට ඒක මා තුළ වැඩුණයි කියලා දැනගත්ත මට්ටම, ඊළඟට ඒක තුළ මා සම්පූර්ණ වුණේ නෑ තවම කියලා දැනගත්ත එකක්, නැවත් ඊළඟට අවසාන වශයෙන් ඒ ධර්මතාවය මා තුළ වැඩිලා කියලා දැනගන්න එක. එතකොට ස්වාමින් වහන්සේ මේ අංග හත එකම පුද්ගලයාගේ එක් අංගයක් එක මට්ටමක, අනිත් අංගයේ ඒ ස්තර හතරේ තව තැනක, මේ විදිහට විවිධ තැන්වල වැඩිලා තියෙන්න පුළුවන්ද? නැත්නම් ඔක්කොම එකම අවස්ථාවක මට්ටමින් මට්ටමට වැඩෙනවද? මේ හත වෙන වෙනම වැඩි යුතු නැහැ. යම් මට්ටමක සති සම්පොච්චංගයේ තියනවා නම් ඒ මට්ටමට ධම්ම විජය සම්පොච්චංගයේ වඩන්න පුළුවන්. හැබැයි ඒකේ පරිපූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. යම් මට්ටමක සති සම්පොච්චංගයේ ධම්ම විජය සම්පොච්චංගයේ යම් මට්ටමකට වැඩිලා තිනවනම් මේ මට්ටමට විරිය සම්පොච්චංගයේ වඩන්න පුළුවන්. හැබැයි පරිපූර්ණත්වයට එන්නේ නැහැ. මේවා පරිපූර්ණත්වයට වැඩෙනවා කියන නිසා තමයි මේක තව වර්ධනය වෙනවා කියන සිද්ධියක් පෙන්වන්නේ. එහෙම නැතුව يعني දැන් අපි හිතමුකෝ සති සම්පොච්චංගයේ වැඩෙන්නේ නැතුව ධම්ම විජය සම්පොච්චංගයේ වැඩිලා තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් ප්‍රීති සම්පොච්චංගයේ වැඩිලා තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් සමාධි සම්පොච්චංගයේ වැඩිලා තියෙන්න පුළුවන් කියලා එහෙමනම් අර්ථයක් අපිට දෙන්න බෑ. මොකද මේක පෙළ පිළිවෙලටමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ සති සම්පොච්චංගය නිසා ධම්ම විජය සම්පොච්චංගයට අනුග්‍රහය වෙනවා. සති සම්පොච්චංගයේ ධම්ම විජය සම්පොච්චංගයේ දෙකම වීරියට අනුග්‍රහය දෙනවා. මොකද මේ බොජ්ජංග ධර්ම ගැන කතා කරන තැන නිසා. සතිය වෙනම කතා කරන තැන් තියෙනවා. ඒ සතිය කතා කරන්නේ මේ සති සම්පොච්චංගය ගැන නෙමෙයි. දැන් අපි කියමුකෝ සතර සතිපට්ඨානයේ සතිය ගැන කතා කරන තැන සතිපට්ඨානය කියලා අපි නාසිකාග හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවාගෙන එතන ඒ සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ මේ සති සම්පොච්චංගය නෙමෙයි. ඊළඟට අපි සද්ධා විදි සති සමාධි ප්‍රඥා කියලා කතා කරන තැනේදී සති කියලා කතා කරන්නේ මේ ඒ කතා කරන්නේ මේ සති සම්පොච්චංගය නෙමෙයි කියලා කියන්නේ ඒක වැඩිලා නැති නිසා ඒක නෙමෙයි කියලා කියන්නේ. යම් තැනක සතිය කියලා තියෙනවා නම් ඒකේ උප්පරිමේට වැඩිච්ච අවස්ථාව තමයි සති සම්පොච්චංග මට්ටම කියලා පෙන්වන්නේ. ඊළඟට අපි දැන් උදාහරණයකට ගත්තොත් සමාධිය කියන තැන කතා කරන අවස්ථා කීපයකදී ඒ අවස්ථාවට තියෙන සමාධිය කතා කරනවා. හැබැයි මේක බොජ්ජංගයක් වෙලා නැහැ. මේ බොජ්ජංග මට්ටමටපත් වෙනවා කියලා කියන්නේ ඒ කෙනාට ඊළඟ පියවර නිවන පැත්තට විවෘත වෙනවමයි කියන කාරණා. ඒ කියන්නේ බෝධියට, ඒ කියන්නේ මාර්ගඵල අවබෝධයට උපකාර වෙන ධර්මතා ටික හැටියට තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පෙන්වන්නේ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ආසන්නම ධර්මතාවයේ විදිහට පෙන්වන්නේ මේ බොජ්ජංග ටික. ඉතින් මේ බොජ්ජංග ටික අනිතනියම වෙන වෙනම වඩලා එකට මිටියක් අරගන්නවා කියන සිද්ධියක් නම් දහම තුළ අපිට විද්‍යමාන වෙන්නේ නැහැ අර්ථයන් වල. එහෙම අද වර්තමාන සමහරලට අර්ථයන් දෙනවා. නමුත් මේ ටික වෙන වෙනම වඩන සිද්ධියක් නෙමෙයි. මේව වැඩනකොට වැඩෙන සිද්ධියක් තියෙන්නේ.
එතකොට ඒ වැඩෙන ධර්මතා ටික එකට එකතු වෙලා ඒ ඒ ධර්මතාවයන් වලට අනුග්‍රහය ඇති වෙලා ඒ තුලින් තව තවත් මේක වර්ධනය වෙන ක්‍රමයක් පෙන්වලා තියෙනවා. මම දැන් ඔබතුමාට ප්‍රශ්නේ පැහැදිලි ඇති පිළිතුර කියලා හිතනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හැම වෙලාවෙම සතිය සම්පූර්ණ වුණයින් පස්සේ තමයි ඊළඟට ධම්මවිචයට ඒක ප්‍රත්‍ය වෙලා ඒක වර්ධනය වෙනවා. යම් මට්ටමක අපි කියමුකෝ සතිය යම් මට්ටමකට තියෙනවා කියලා ඒ මට්ටමට ධම්මවිචය වඩන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණයෙන් වැඩුණා කියලා කියන්නේ නැති නිසා තමයි අර කියන්නේ කාරණේ. ඒ කියන්නේ දැන් ඇති බවක් දන්නවා නැති බවක් දන්නවා නැත්තම් උපදවගන්නේ කොහොමද කියලාත් දන්නවා. උපදවගත්ත නම් ඒක තව තවත් වර්ධනය කරන්න ඕනේ කොහොමද කියලාත් දන්නවා කියලා කාරණා හතරකට බෙදන්නේ ඒකයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මොකද මේ ටික වෙන වෙනම අරගෙන අපිට ධම්ම විජයට වෙනම කරන්න කටයුතු තියෙයි. හැබැයි මේ ධම්ම විජය සම්බොජ්ජංගේ කරන්න බෑ සතියෙන් නොතිබුණේ නම්. සිහියයි ධර්ම විජය කියන්නේ සිහියයි විමසන බවයි දෙකම නොතිබුණේ නම් වීරියක් මොකටද වීරිය කරන්නේ කියන තරක්කේ. කලින් වීරිය කළා අපි ඒ වීරිය පෙන්වන්නේ උපං කුසලයේ වැඩි කරගන්න නූපං කුසලයේ උපදවා ගන්න උපං අකුසලයක් තියෙනවා නම් දුරු කරන්න නූපං අකුසලයක් තියෙනවා නම් නූපදින කටයුතු කරන්න ඒ වෙනම ඒ වීරිය වෙනම වඩන්න ඕනේ අපි. හැබැයි දැන් ඒ වීරිය වැඩුවේ මොකටද මෙන්න මෙතෙන්ට එකතු කරන්න. එකතු කළාට පස්සේ එකටමයි වඩන්න තියෙන්නේ. දැන් අපි නිකන් හිතන්නකෝ උදාහරණයකට මොන මොනවා හරි කෑලි ටිකක් අපි වෙන වෙනම කෑලි ටික හදනවා කියලා නිර්මාණය කරනවා කියන්න. ඒ ටික ඔක්කොම නිර්මාණය කළේ අවසානයේ එකකට ගන්නනේ. අපි නිකන් හිතන්නකෝ උදාහරණයකට මට ආපු උදාහරණෙම කියන්නම් ඒක බොහොම සරලයි. අපි හිතමුකෝ මොන හරි ව්‍යංජනයක් හදනවා කියලා මොන හරි කෑමක් හදනවා කියලා. ඒකට අවශ්‍ය කරන දේවල් ටික අපි වෙන වෙනම අරගන්නවා. අපි නිකන් හිතන්නකෝ තේකක් කියලා. සීනි ටික ගෙනාවේ තේකොළ ටික ගෙනාවේ වතුර එක උණු කරගත්තේ සමහරලාට ඉඟුරු කෑල්ලක් තලලා ගත්තේ මේ ටික වෙන වෙනම පරිහරණය කරන්න නෙමෙයි මේ ටික අවසානයේ එකට දාලා ඒක තුල තමයි නිර්මාණය කරන්නේ. එතකොට තමයි එතෙන්ට අවශ්‍ය කරන සීනි ටික දාගන්නේ. ඒ සීනි ප්‍රමාණය හැටියට තමයි තේයකේ රස තියෙන්නේ. ඒ කහට ප්‍රමාණය හැටියට තමයි තේයකේ රස තියෙන්නේ. එතකොට ඒ ඉඟුරු ප්‍රමාණය හැටියට තමයි තේයකේ රස තියෙන්නේ. ඒ උණු වතුර රසනේ වැඩිද එහෙම නැතිනම් සීතලද කියන තැන තමයි ඒ තේයකේ තියෙන ඒ ස්වභාවය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ සති සම්බොජ්ජංගේ ධම්මවිජය වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ධර්මතා ටික වෙන වෙනම හම්බෙන තැන් ටිකක් තියෙනවා. ඒ ටික වෙන වෙනම වඩලා එතනින් උපදවලා ගත්ත ටික ඔක්කොම එකට එකතු කරන තැන තමයි මේ සති සම්බොජ්ජ ඒ කියන්නේ සති සම්බොජ්ජංගේ ඉඳන් උපේක්ඛා සම්බොජ්ජංගේ දක්වා තියෙන මේ සත්ත්ව බොජ්ජංග ටික ධර්මතාව තුළදී මේ ටික ඔක්කොම එකට ගොනු කරනවා. ගොනු කළාම තමයි සමාධිය උපේක්ඛාව හරහා ප්‍රඥා පහළ වෙයි. පැහැදිලි ඇති නේද මහත්ම? ඔව් පැහැදිලි හොඳටම ස්වාමීන් වහන්සේ. මේ මෙතන ඒක තවත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් අපි හිතමු කෙනෙක් ප්‍රායෝගිකව මේ ධම්මානුපස්සනාව වඩනවා. එතකොට එයා සති සම්බොජ්ජංගෙන් ඉන්නවා. දැන් ධම්මවිචය සම්බොජ්ජංගේ වඩනවා. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි ධර්ම කරුණක් අරන් අපි හිතමු ආයතන සම්බන්ධව හරි ඒ අරගෙන වඩනවා. එතකොට ඒ වඩනකොට ඒ ධර්ම මේ විදර්ශනාවේ පවත්වන්න වීර්ය තියාගෙන ඉන්නවා යා. එතකොට දැන් ඔහොම ගිහිල්ලා අපි හිතමු මේ පස්සද්ධි සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේට ආවහම එයාට හිතෙනවා දැන් මට මේ මගේ ප්‍රීතිය වැඩිලා නැහැ කියන නුවණක් ආවයි කියලා. එතකොටද ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙනවානේ දැන් මට මේ දැන් ප්‍රීතිය ඇවිල්ලා නැහැ. එහෙමනම් මම දැන් ආපහු ගිහිල්ලා අර අනුස්සති භාවනා ටික කරලා ප්‍රීතිය පොඩ්ඩක් වැඩි කරගෙන ඇවිල්ලා ආපහු අර මේ විදර්ශනාවට යොමු වෙනවයි කියන තැනක්ද ස්වාමීන් වහන්සේ? ඔව් මහත්තයා, ඔතනදී ප්‍රීතිපැත්ත සම්පූර්ණ වෙලා නැහැ කියලා කියන්නේ තමන්ගේ සමතේ පැත්තට අදාළ කාරණා ටිකෙන් තමන් හරියට පිරලා නැහැ කියන එක. ඒ නිසා තමයි සමත පැත්තට නැඹුරු කරවලා තියෙන්නේ යාපෝ. මොකද මේ සමත විදර්ශනා යෝගනද්ද ක්‍රමයක් මේ සතිපට්ඨානය තුළ පෙන්නන්නේ. සම්පූර්ණයෙන්ම විදර්ශනාව විතරක්වත් සම්පූර්ණයෙන් සමතේ විතරක්වත් නෙමෙයි. මේ සමත විදර්ශනා යෝගනද්ද ක්‍රමයක් පෙන්නන්නේ. එතකොට අඩුපාඩුව තේරුම් ගත්තාම මේ අඩුපාඩුවට පැත්තට අදාළ කාරණෙන් පුරවන්න ඕනේ. හරි. තේරුණා. පුරවන්න ඕනේ කියලා කියන්නේ මෙතනින් එහාට එතෙන්ට ගිහිල්ලා පුරවනව නෙමෙයි. එතනින් ගෙනල්ලා මේක පුරවන එකයි කරන්න ඕනේ. මේ ධම්ම දැන් ධම්ම අපි කියමුකෝ උදාහරණයකට ගත්තොත්
ධම්මානුපස්සනාවෙ තම ඉන්නේ. ධම්මානුපස්සනාවෙ ඉන්නකොට තමන් දැන් අඳුරනවා, නුවණට තේරෙනවා, ධර්මතා ටික බලනකොට ප්‍රීතිය තාම හැදිලා නැහැ. එහෙම නැතිනම් පස්වද්දිය තාම හැදිලා නැහැ. අපි හිතමුකෝ ප්‍රීති සම්පොජ්ජංගේ තාම වර්ධනය වෙලා නැහැ. එතන ධර්මතා ටික බලන ගමන්ම අපි යොමු කරනවා මේ බුද්ධානුස්සතියට වෙන්න පුළුවන්. ඒ බුද්ධානුස්සතියේදී බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ සමුදාය ධර්මතා ටික විදිහටයි බලන්නේ. එහෙම නැතුව අපි අර දැන් අනුස්සති භාවනාවක් විදිහට මේක සම්පූර්ණයෙන්ම නතර කරලා පැත්තකට දාලා එහෙනම් මම දැන් අනුස්සතිය කරලා ඉන්න ඕනේ කියලා ගිහින් එනවා එහෙම නෙමෙයි. එතන මේ පැත්තට. මොකද ඒක අයිති වෙන්න ඕනේ මේ ටිකටම. හොඳයි, තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කරුණාකර කියමු කරන්නේ. මහත්මිය ප්‍රශ්නය යොමු කරන්න කරුණා කරලා අන්මියුට් කරලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරපු විදිහට ඉතාම හොඳට මේ කරුණු ටික මේ අවස්ථාවේ නුවණට හසු වුණා. ඒකෙදි මට ආව ප්‍රශ්නයක් හමුදුනේ, දැන් අඳුර අන්තිමට කිව්ව උපේක්ෂාව දක්වා දියුණු වුණාම සම්මාදිට්ඨියම තමයි පූර්ණත්වයට පත් වෙන්නේ කියලා. එතකොට ඒ තරමට මේ යන්න කලින් දැන් ඊට කලින් අපි ඉගෙන ගත්ත ආයතන භාවනාව එතනදී සංයෝජන ප්‍රහාණය වෙනකම්ම ඒ ආයතන වලින් ආයතනක දැන් අතුරු රූපයක් දැක්කම ඉතින් ඒක සංයෝජනේ වෙලා ඒවක් ගැන සතියෙන් ඉන්නවා, ඒක නුවණින් දකිනවා, මේ ඒව ප්‍රහාණය කර ගන්නවා. එතකොට අපිට සංයෝජන ප්‍රහාණය වෙනවා කියලා කියනවා. කිව් අපිට වාසිය කියලා දුන්නා. එතකොට එතනදී දැන් උදාහරණයක් වශයෙන් සක්කාය විච්ඡය කියන එක සංයෝජනයක් අපි අයින් කර ගන්නවා නම් එතකොට දැන් මෙතන කියන මේ සම්මා විච්ඡය කියන එක දිනු කර ගැනීම මද එතකොට ඒ මට්ටමින් සිද්ධ වෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් විදිහට දැනුණා. හිතට ආවම දුන්නේ වහන්සිට පුළුවන් නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි. ඔව්, ඔතනදී මෙහෙමයි අරතේ මං ඊළඟට ඔක පැහැදිලි කරන්නම් කියන තැනින් තමයි හිටියේ. නමුත් මෙතනදී මං ඒක විස්තර කරන්නම්. ඔක මම එදා ආනාපාන සති භාවනාව ගැන කරනකොට මුල්ම දේශනාවලත් මේ ටික මේ විදිහටම කියලා ඇති. නමුත් මම මේක ආපහු කියන්න ඕන කියන අදහසෙන් හිටපු නිසා මම අද මතක් කළේ නැත්තේ. ඇත්තටම කායානුපස්සනාවේ ඉලක්කයත් අවසානයේ සති සම්පොජ්ජංගයටපත් වෙන එක. වේදනානුපස්සනාවේ අවසාන ඉලක්කයත් සති සම්පොජ්ජංගයටපත් වෙන එක. චිත්තානුපස්සනාවේ අවසාන ඉලක්කයත් සති සම්පොජ්ජංගයටපත් වෙන එක. ධම්මානුපස්සනාවේ අවසාන ඉලක්කයත් සති සම්පොජ්ජංගයටපත් වෙන එකම තමයි. නමුත් දැන් සති සම්පොජ්ජංගයේ ධම්මානුපස්සනාවේ ඉලක්කයත් එතෙන්ටපත් වෙන එකම ඒක තුල මේකත් අර්ථකථනය කරලා තියෙන එක තමයි මේ සති සම්පොජ්ජංගය කියන්නේ මොකද්ද කියලා මේ ධම්ම කියන්නේ බොජ්ජංග ටිකත් ඒ ධර්මතා ටික ඇතුළෙම කතා කරනවා. මොකද ඒ වැඩෙන නිසා කායානුපස්සනාව වඩන කෙනෙකුටත් එතන සිහිය පිහිටුවා ගැනීම පිණිස මේ කියන මේ කමඨහන් ටික ඔක්කොම උපකාර කරලා අනුග්‍රහය පිණිස දක්වලා ඊට පස්සේ එතන සත්පුද්ගල ආත්ම භාවයෙන් ගත්තා වූ යම් දිට්ඨියක් තිබුණා නම් මේ දිට්ඨිය දුරු වීම පිණිසම එතනත් කටයුතු කරන මට්ටමින් අවසානයට එන්නේ මේ බොජ්ජංග ටික හරහාමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න තියෙන්නේ. යම් කෙනෙක් චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව වඩනවා නම් ඒ වේදනාවන් පිළිබඳ වූ ධර්මතා ටික අවබෝධ කරගෙන ඒ පිළිබඳව හොඳට විමසලා කටයුතු කරනකොට ඒ තුල කටයුතු කිරීම නිසා ඒ කෙනාට එතනදී ඇති වෙන සිහිය උපකාර කරලා තියෙන්නේ මේ සති සම්පොජ්ජංගය ඇති කරවීම පිණිසමයි. එතනම කටයුතු කරනකොට ඒකම ධර්මතා විමසනවා කියනකොට ඒක ධම්ම විජය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ වේදනාව සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද අදුක්ඛම සුඛ වේදනාවක්ද ඒක සාමිස වේදනාවක්ද ඒක නිරාමිස වේදනාවක්ද කියලා වේදනා මට්ටමින් බලනවා මූලික වශයෙන්. ටික 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 මෙයාගේ නුවණ මොහු කරා යනකොට ඒක ධර්මතාව විදිහට පේන්න පටන් ගන්නවා. එතකොට ඒක ධම්මවිජය සම්බොජ්ජංගයක් බවට පත් වෙනවා. එතනම සීය පිහිටවල එතනම ධම්මවිජය වැඩෙනවා. අපි කායානුපස්සනාව ගැන බලනකොටත් මුළු මූලික ඕලාරික වශයෙන් කායේ ක්‍රියාකාරකම් ටික බලලා ඒකට හිත තියලා එතන එතෙන්ට හොඳට නුවණින් සිහිය පිහිටවනකොට ඒක සති සම්පොච්චංග වෙනවා.
තවත්තේ කයේ ක්‍රියාකාරකම් ටික විමස 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 බලනකොට ඒක ධම්ම විජය බවට පත් වෙනවා. ඒකම ඊට පස්සේ තේරෙනවා තමන් එතනම හොඳට හිත වැඩෙනවා කියලා. ඒකම පවත්වා ගන්න වීරිය කරනකොට විරිය සම්බොජ්ජංගය වෙනවා. අවසානයේ බැලුවහම මේ සතිපට්ඨානයේ සියලුවම කමඨහන් ටිකෙන් කරලා තියෙන සිහිය පිහිටුවා ගන්න උපකාර කරන විදිහේ කමඨහන් ටිකක් දීලා තියෙනවා. ඒ කමඨහන් වල වැඩ කටයුතු ටික කරපුවාම සති සම්බොජ්ජංගයේ ධම්ම විජේ විරිය ප්‍රීති පස්සද්දී සමාධි උපේක්ඛා කියන තැනකින් නුවණ වැඩිලා තියෙනවා සම්මාදිට්ඨිය පිරෙන තැනට. ඒ විදිහේ ක්‍රමයක් තමයි මේ කාරණා ටික තියෙන අපිට අර විස්තර කිරීමේ පහසුවට විදලා පෙන්නන්න පහසුවට තමයි මේ ධර්මතා ටික වෙන වෙනම අපි කතා කරන්නේ. නමුත් මේ ටික ඔක්කොම කියලා ඉවරනාට පස්සේ මේ ටික ඔක්කොම එකට සම්පින්දණය කරපුවාම මේ හැම තැනකින්ම ඉලක්ක කරලා තියෙන්නේ එක කාරණාවකට. මොකද ඒක ආනාපාන සති සූත්‍ර දේශනා මහා ආනාපාන සති සූත්‍ර දේශනාවේදී පැහැදිලිවම සඳහන් වෙනවා යම් කෙනෙක් කායානුපස්සනාවෙන් වඩලත් එතන සති සම්බොජ්ජංගෙටපත් වෙනවා. වේදනානුපස්සනාවෙන් සති සම්බොජ්ජංගෙටපත් වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවෙන් සති සම්බොජ්ජංගෙටපත් වෙනවා. ධම්මානුපස්සනාවෙන් සති සම්බොජ්ජංගෙටපත් වෙනවා. ඊට පස්සේ බොජ්ජංග ටික වැඩිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා කියන තැන තමයි පෙන්නන්නේ. ඒ නිසා තමයි මේක පෙන්නන්නේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ මග නෙමේ ප්‍රතිපදාව නෙමේ పూర్ව భాగ ప్రతిపదාව කියලා. ప్రతిపదාව ఆర్య అష్టాంగిక మార్గేని. శీల సమాధి ప్రజ్ఞా කියන ఆర్య అష్టాంగిక మార్గයේ ప్రతిపదාව సందహా ఏక పురవన్న. ప్రతిపదාව పూర్ణీ కరీమ సందహా పూర్వే కలయతుదే. ఏకట అవశ్యకరణ వెడపిలివల తమై సతిపట్టాణీ කියලා කියනවා. ఏదోడ యామ్ కనేక్ సతిపట్టాణీ వడనోన బొజ్జంగ టిక దక్కామ వెడువా వెనో. ఏకనే ఏకే కేలవర బొజ్జంగ వెడన తన. బొజ్జంగ టిక వెడునామ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. පැහැදිලි ඇති නේද කාරණේ? මම හිතන්නේ පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වුණා. අනිත් එක මට වැටහුණ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ 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 සතිපට්ඨානයේ හැම තැනම හොඳ සම්බන්ධයක් තියෙනවා. එකම අර එකම අරමුණකට ගමන් කරන්න උදව් වෙන ගතියක් වගේ තියෙනවා. දැන් අන්තිමට අරමුණ ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩිමනේ. ඉතින් එතනට යන්න අවශ්‍යතා ඒ අවශ්‍ය වෙන ධර්මතා ඔක්කොම වැඩෙන ස්වභාවයක් තියෙනවා එකිනෙකට සම්බන්ධ. ඒකයි මහත්ය මේ දැන් අපිට පෙළ ගත්තාම පාලි පොතේ අපිට දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අරගත්තාම මේකේ තියෙන හැම කමඨහනක්ම පටන් ගන්නෙ පුනච පරම්භික්කවේ කියන තැනකින් පටන් ගන්නෙ. මහන්නේ නැවත අනිකක් කියමි කියලා. එතකොට දැන් අර කලින් කියපු එකටම මේක සම්බන්ධ නැහැ වෙන අනිකක් කියමි කියලා අලුතෙන් එකක් කියන්නේ. මොකද ඒ හැම කමඨහනකම අවසාන ඉලක්කය දීලා තමයි මේ තවත් එකක් කියන්නේ කියලා තව පරියායක් මේ කියන්නේ. පැහැදිලි නේද එහෙම? ඔව් තේරුණා. හොඳයි, තව ප්‍රශ්න ගැටළු තියෙනවද අපට වැඩසටහන අවසන් කරන්න ඉස්සර? තමන්ගේ තියෙන ගැටළු මේ අවස්ථාවේ යොමු කරන්න, නැත්නම් ඒ ගැටළු තියාගෙන ප්‍රායෝගිකව මේ සතර සතිපට්ඨානෙ වඩන්න අමාරුයි. ඒකින්ද අපේ ස්වාමීන් වහන්සේකින් ඒ තමන්ට තියෙන ගැටළු කාරණා විසඳගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මොබි. හොඳයි ස්වාමීන් වහන්ස, මං හිතන්නේ මේ ප්‍රශ්න ගැටළු නැහැ වගේ. අපි එහෙමනම් වැඩසටහන අවසන් කරමු අද දිනට. මම කරුණාවෙන් සුරේකා මහත්මියට ආරාධනා කරනවා අද දින පුණ්‍යානුමෝදනාව අපි ස්වාමීන් වහන්සේගෙන් වෙනුත් හැමෝගෙන් ඉදිරිපත් කරන කියලා. තෙරුවන් සරණයි. සුරේකා මහත්මිය අන්මියුට් කරලා පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න කරුණාවෙන්.
මංගිතන්නේ තවම මියුට් කරලා තියන්නේ අය. ඒක තමයි මල්ලිට පුළුවන් ද අන්මියුට් කරන්න? මට පුළුවන් ask මට පුළුවන් ask to unmute කියලා දෙනවා. මල්ලි මේ මට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා unmute කරන්න බැහැ කියලා. The host is not allowing participants to unmute themselves here. Oh, I think අනිත් ප්‍රශ්න අහපු අය unmute කරගත්තනේ. ආයෙසරක් බලන්න කියන්නේ ඔයාට පුළුවන් ද ඔක්කොම unmute කරන්න? ඇත්තටම අසරයි මේ අවස්ථාවේ unmute කරන්න පුළුවනි. පුළුවනි. ඔව්. දැන් පුළුවන්. පුළුවන්. දැන් පුළුවන්. ඉස්සෙල්ලා පුළුවන් උනේ නැහැ. ඔව්. එහෙමනම් සුරේකා මහත්මියට ඇහෙන්නේ නැතුව හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති. කවුරු හරි අයර කෝල් කරන්න පුළුවන්ද? ආ පුළුවන්. ඇහෙනවද? දැන් ඇහෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ වටිනා කාලය වැය කරමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ සිදු කරගෙන යන මේ සතර සතිපට්ඨාන දේශනා මාලාව වෙනුවෙන් අප සියලු දෙනාම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නෙමු. ඔබ වහන්සේ මේ කරගෙන යන ශාසනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය, නිරෝගී බල ලැබේවා. ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ දෙමාපියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත්, පතන බෝධියකින් ධර්මාවබෝධය පිණිසම මේ කුසලයද හේතු වාසනා වේවා. මෙම සත් පින්කම සංවිධානය කරන අපේ ප්‍රසන්ත සහෝදරයා, ලක්කල් සහෝදරයා ඇතුළු සියලුම සම්බන්ධ වෙන හැම දිනාටම ධර්මාවබෝධය වෙනුවෙන්ම මේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ගයි බොහොම පින් සුරේකා නංගි. හොඳයි, අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මම දැන් පාද නමස්කාර කර ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම මණ්ඩපේ වැඩ කටයුතු අවසන් කරන්න. තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේ අපි සිද්ධ කර ගන්නට හේතු වන අති උදාර පුණ්‍ය ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියන අදහස හිතේ ඇති කරගෙන අපි කවුරු සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අදෝ සාදු සාදු. අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාට, ඔබ අප හැම දෙනාම නමින් මේ පරලව යන්නට හේතු වුණා වූ සියලුම ඥාතීන්ට, විශේෂයෙන්ම මේ දිනවල කොවිඩ් වසංගතය නිසා රටවාසීව ලෝකවාසී විශාල පිරිසක් මේ පරලොව යනවා, ඒ හැම දෙනාමත් පොදුවේ සිහිපත් කරමි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඒ පෙරේද දවසේදී හදිසියේ නැති වෙන්නට යෙදුනේ සමන්ජයවරුන් මහත්මාගේ මෑණියන්. මේ වෙලාව අවස්ථාවක් කරගන්න උතුමියත් සිහිපත් කළ පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ ඇතුළු ඔබ අප හැම දෙනාම නමින් ගියාව සියලුම දෙනාටත් මේ වෙලාව අපි පුණ්‍ය අනුමෝදනා කරමු. හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්කම AI සිද්ධ කරගත්තා වූ පිනක් හැටියට අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්, දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්න තියදුණු පුණ ශක්තිය, කුසල ශක්තිය බලයෙන් අපට අරතේන් ධර්මයෙන් නිරන්තරයෙන් ආවා ධනුශාසනා ලබා දෙමින් අපිට මේ මග යන්නට නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙනවා. එහෙම නැතිනම් උදව් උපකාර කරන, නිරන්තරයෙන් මග පෙන්වීම කරනවා. ඒ සත්පුරුෂකමින් යුතුවම අප ධර්මාචාරයන් වහන්සේ සිහිපත් කරනවා.
මංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ එවැගේම නන්දරතන ස්වාමීන් වහන්සේ සුදස්ස ස්වාමීන් වහන්සේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් එවැගේම මේ කටයුතු සංවිධානය කරමින් සම්බන්ධීකරණ කටයුතු කරමින් ඒ තාක්ෂණික වශයෙන් සහභාගී වෙමින් ඒ කටයුතු වලට නිරත වෙලා කටයුතු කරන ප්‍රසන්ත මහත්මයා පවුලේ ඇතුළු හැම දෙනාටමත් ලකල් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් තවත් තේ සුරේක මහත්මිය ඇතුළේ පවුලේ හැම දෙනාටමත් සම්බන්ධ වන මේ සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිර සම්පත්තිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතේ පුතුම නිවනින් සැනසෙන්නට මේ සිදු කරනා වූ පුණ්‍ය ධර්මිය උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අන්තරං දුර්ලභේ නෑ මයාලත්තං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සරණයි.